ආයුබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 පූර්ව ප්‍රචාරක පාට මගින් ඔබව දැනුම්වත් කළ ආකාරයෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරළ මෙතනිය අද අපේ විශේෂ ආරාධිත අමුත්‍ය ඔබතුමීට ආයුබෝවන් ඔබතුමී විපක්ෂයේ ඉන්න කාලේ විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව විශේෂයෙන්ම ගෘහ සේවයේ නියුතු වන සහෝදරයන් පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් කතා කළා. පරාලයන ගහන ඇඟිලිවලට නියපොතු වලට ඉදිකටු වලින් අනින යකඩ කූරු වලින් පුච්චන ඒ විදේශික හාම්පුතුන් පිළිබඳව ඔබතුමිය විරෝධය පළ කළා. ඒ වගේම ඒ වලට වින්දිතයන් බවට පත්වන අය පිළිබඳව ඔබතුමිය ඉතාමත් කනගාටුවෙන් කතා කළා. දැන් ඔබතුමිය විශේෂ බාර අමාත්‍යතුමිය තාමත් හිතේ වගේම උණු වෙනවද? සෑහෙන උණු වෙනවා. උණු වෙන එකත් ලොකු ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් අපි මම හිතනවා වැඩියෙන් සමහර වෙලාවට මේ ශේෂ්ත්‍රය තුළ කාන්තාවක් හැටියට මට ගොඩක් දේවල් මූණ දෙනකොට සෑහෙන අමාරු තත්ත්වයක් නැති වෙනවා. හැබැයි ඉතින් මේක බාරගත්තයන් පස්සේ නම් හිතුණා මේක නවත්තන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ තරමටම එන්න එන්න දවසින් දවස එන දේවල් අලුතෙන් හැමතිස්සම අලුතෙන් එකක් හැදෙනවා. මේ අද දැන් මේ දැන් මේ මේ මොහොතේ මම මෙතනට එනකොට මට ඕමාන් රටේ ඉඳලා අපේ රටේ කවුන්සල අපි එහෙ හිරගත වෙලා ඉන්න කෙනෙක් ගැන නඩු විභාගයක් සම්බන්ධයෙන් එයාගේ එයා එකවුන්ටන් කෙනෙක් එයාගේ බිරිඳයි බරිඳගේ අම්මයි ඇවිල්ලා මාව මුණ ගැහුණා. ඊට පස්සේ අපි කටයුත්ත ගැන විශේෂම තානාපති කාර්යාලය හරහා අපි පොඩ්ඩක් බැලුවා. දැන් අද ඒකේ නඩු තීන්දුව දීලා තියෙනවා මිලියන 227ක දඩයක් අහලා ඒක ගෙවලා අවුරුදු 3ක් හිරේට දාලා. ඉතින් මිලියන 227ක් රුපියල්ද නැත්නම් රුපියල් මිලියන. ඒක ඒ වගේ දේවල්. ඉතින් මේවා මේ අද මේ අලුත් එකක්. කියන්නේ මෙච්චරම ප්‍රමාණයක දඩයකට යටත් වෙච්ච නඩුවකට මම මේ මගේ බාරගත්තයන් පස්සේ පළවෙනි වතාවට මූණ දුන්නේ. ඉතින් මම බාර අරගෙන ටික දවසක් යනකොට මූණ දීපු භයානකම අමාරුම වැඩේ තමයි අර සෞදියේදී ගල් ගහලා මරන්න නියම වෙච්ච කාන්තාවගේ සිද්ධිය. ඉතින් ඒ වගේ කොයි මොහොතේ මොකක් වෙනවද දන්නේ නැහැ. අපි විශ්වාස කරනවා. ඔබතුමිය කියන්නේ රිසානද? නෑ. ළඟදී සිදුණු සිදුවීම. ගිය දෙසැම්බර් 2015 රිසාන නාෆිග්ගේ සිද්ධිය සිද්ධ වුණේ 2013. මේක සිද්ධ වුණේ 2015 දෙසැම්බර් 21 වෙනිදා තමයි. ඔබතුමිය සමත් වුණා ඒව ලංකාවට ගෙන්වා ගන්නට. දැන් ඇවිල්ලා. දැන් කොහොම වුණත් අමාත්‍යංශයේ සතුව පවතින සංඛ්‍යාලේඛන ප්‍රකාරව වැඩිම වශයෙන් මේ විදිහට පීඩාවට පත්වන්නේ ක්‍රූරත්වයට පත්වන්නේ මැද පෙරදිග රටවල් වලින් මොන රටේද? එමතුතුනි වැඩියෙන්ම කාන්තාවන් තමයි. ඔව් රට වශයෙන් විශේෂයෙන්ම ඉතින් සෞදි අරාබියාවේ තමයි. දැන් ඔබතුමිය කියනවා සෞදි අරාබියේ තමයි වැඩියම මෙහෙම ක්‍රූරත්වයට ලක්වන්නේ කියලා. අපිට අහන්නට වෙනවා දැන් සෞදි අරාබිය එලෙස තියේදී කුවෙට් දෝහා කටාර් හා ඩුබායි කියන සාපේක්ෂ වශයෙන් ක්‍රූරත්වය අඩු රටවලට පමණක් ඔබතුමිය රක්ෂණයක් යෝජනා කරන්නේ ඇයි? මෙහෙමයි. ඒක ඇත්තටම අපි තාම අපි හැම රටකම එක ක්‍රියාත්මක වෙනවා. කාලෙක ඉඳලා ජෝර්ඩන් වල ක්‍රියාත්මක වෙන රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයක් එහෙන් අපි හඳුන්වලා දෙන්න ගිහලා ඊට පස්සේ ඒ රටේ ආණ්ඩුව මැදිහත් වෙලා හඳුන්වලා දීලා තියෙනවා. අපි සෞදි අරේබියාවට එකපාරම ක්‍රියාත්මක කරන එක වැඩියෙන් අපේ කාන්තාවන් යන රටවල් දෙක තමයි සෞදි අරාබියාව සහ කුවේට් රට. එතකොට සෞදි අරාබියාවට ක්‍රියාත්මක කරනවට වැඩිය විශේෂයෙන්ම පහසුයි කුවේට් රටට ක්‍රියාත්මක කරන එක. ඉතින් කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි මුලින්ම තෝරගත්තේ කුවේට් රට. කුවේට් රටේ ක්‍රියාත්මක කරා. සෞදි අරාබියටත් යන්න බලාපොරොත්තුවක් තියෙනවද? කරනවා. දැන් මේ වෙනකොට අපි දැන් නෙමෙයි සෑහෙන දැන් කීප දවසක ඉඳලා අපි තානාපති කාර්යාලයට තානාපතිතුමා මොකද පොඩි ගැටලුවක් තිබුණා තානාපතිවරයෙක් පත් වෙලා යනකම්
ඒ හරහා අපි අපිට බලය තියෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලංකාවෙන් ඒ හරහා ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැන් ඔය කියන රක්ෂණ ක්‍රමයේ සම්බන්ධයෙන් 2016 12 මාසේ 7 වෙනිදා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ වගේම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් පැමිණිලි දෙකක් ඉදිරිපත් කරනවා. ඔබතුමිය පැමිණිලි දෙක දැක්කද පරිශීලනය කරලා? නෑ මං ඉතින් පැමිණිල්ල මට බලන්න අවශ්‍ය නෑනේ. මං දැක්කනේ තියෙන කරුණු මාධ්‍ය හරහා කිව්වනේ. ඒ අරෙන්ද ඔබතුමිය ඒවා අරගෙන කියවල බැලුවේ නෑ මොකද්ද තියෙන පැමිණිල්ල කියලා? අවශ්‍ය නැහැ. මේ මං හිතන්නේ අර මිලියන රුපියල් මිලියන 1500ක අලාභයක් ශ්‍රී ලංකා රජයට කරලා තියෙනවා කියන කෙනෙක් කිව්වා. නෑ ශ්‍රී ලංකා රජයට නෙවෙයි. මිලියන 1500ක වංචාවක් පිළිබඳව කියන්නේ රජයට කරපු අලාභයක් පිළිබඳව නෙවෙයි. මොහොමරි ඉතින් මට විරුද්ධවනේ දාලා තියෙනවා. ඉතින් ඒක ගැටලුවක් නෑ. හොඳයි. දැන් ඔය පැමිණිල්ලේ තියෙනවා ගරු ඇමතිතුමිය. ඔව්. මේ රක්ෂණ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමිය කැබිනට් අනුමැතිය ලබා ගත්තේ නැහැ කියලා. ඔබතුමිය ඇත්තටම කැබිනට් අනුමැතිය ලබා ගත්තද? මේ රක්ෂණ ක්‍රම මං හිතන්නේ එතුමා ඉපදිලාවත් නැතුව ඇති ඒ කාලේ සහෝ ඔහුට උපදෙස් දෙන මේ යම් යම් අය මේ සම්බන්ධයෙන් හරියට ක්‍රියාත්මක වීමක් මේ වෙලා නැතුව ඇති. මේ අප්‍රූවල් එක කැබිනට් අප්‍රූවල් එක තියෙන්නේ 2008 ජනවාරි 17 වෙනිදා. 2008 ඒ සම්බන්ධයෙන් නඩු මේ විභාගයක් පැවැත්. නෑ නෑ නඩු විභාගයක් නෙමෙයි. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. නෑ ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කාරණයක්. ඒක අපි මේකත් එක්ක පටලවා ගන්න හොඳ නැහැ. අපි මේ මේ නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිතුමාගේ උපදෙස් පතපුවම එවලා තියෙන්නේ ශ්‍රී ලංකා බියුරෝ ඔෆ් ෆොරින් එම්ප්ලොයිමන්ට් හැස් නෝ ලීගල් ඉම්පෙඩිමන්ට් එක වෙනම කතාවක්. දෙවනි කාරණේ මේක කිසිසේත්ම ලංකාව රජය සම්බන්ධ වෙන කිසිම මුදල් ගනුදෙනුවක් මේකේ නැහැ. මේ රට සම්බන්ධ වෙන මේක අපිට විශේෂයෙන්ම කියලා තියෙනවා යනුමැතියෙන් මේක ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවක කිසිම බාධාවක් නැහැ. ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියන එක නීතිපතිතුමා තමයි අපිට උපදෙස් දීලා ඒක මේ කැබිනට් මණ්ඩලේ අනුමැතිය ලබලා තියෙනවා. දෙවනි කාරණේ මේ රක්ෂණ එකක්වත් මෙහෙන් සල්ලි දීලා ගන්න බැහැ. ඒව ගන්න ඕනේ ඒ රටේ. එතකොට ඒ රටේ ගරගෙන යමක් මේ අපේ සේවකයකට යම්කිසි ප්‍රශ්නයක් වුණාම ඒක එහෙන් අරගෙන ඒ වන්දි මුදල මෙහාට ගෙවන එක විතරයි වෙන්නේ. කිසිම විදියකින් ලංකාවේ රුපියල් මෙතනට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ දේශීය රක්ෂණ ආයතනයකට හැකියාවක් නැහැ කියලාද ඔය රක්ෂණයට මැදිහත් වෙන්නේ? නෑ අපිට මැදිහත් වීමක් කරන්න බෑ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් වීමක් කරන්න බෑ. අපිට රක්ෂණ අයිතියක් නැහැනේ. මේක කරන්න ඕනේ අපිට මේ රටේ රක්ෂණ අයිතිය තියෙන අපිට අපි කරලා තියෙන මේක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා. එතකොට අපිට තිබුණ ඕනි තරම් පුද්ගලික තැන් තියෙනවා. පුද්ගලික රක්ෂණ සමාගම් තියෙනවානේ. අපිට ඒවට ඕනි තරම් යන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපිට අයිතිය තියෙන්නේ අපි කරන්න ඕනේ මේක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා. ඒ අනුව තමයි ඒ අය අපේ සභාපතිතුමා හිටපු සභාපතිතුමා ඒ සාකච්ඡාවල් පවත්වලා එහෙන් ගෙන්න ගන්න ලද ඒගොල්ලෝ විසින් දෙන ලද මේ පොලිසි වලට අනුව තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. දැන් ඇමතිතුමිය කිව්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නැහැයි කියලා. එහෙනම් මොකද චක්‍රලේඛයක් නිකුත් කරන්නේ? මොකක් සම්බන්ධ? චක්‍රලේඛයක් නිකුත් කරනවා ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් කියන ආයතනයෙන්ම මේ රක්ෂණය සිදු කරගත යුතුයි කියලා. එහි පිටපතක් පවා මේ ඒකාබද්ධ විපක්ෂයේ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ ඇමුණුමක් විදිහට ඔවුන් ඉදිරිපත් කරනවා. මං කැමති ඒක තියෙනවා නම් බලන්න. ඔව් ඔබතුමීට ඉදිරිපත් කරනවා. ඒක මෙහෙමයි. ඒ අපේ එකගතාවේ විතරයි. ඒක මේ සභාපතිතුමා මේ දැනුවත් කරන්න එපායේ
ඒ චක්‍රලේඛනයේ මගින් තමයි ඒක දැනුවත් කරන්නේ. නැත්තම් දන්නේ නැහනේ කුවේට් රටට යන කාන්තාවන්ට මේක මේක එහෙදි ඒ ඒ පිටරට නියෝජිත ආයතනයක් සහ පිටරට විදේශීය නියෝජිත ආයතනයක් සහ ඒ ස්වාමියාම දැනුවත් කරන්න ඕන මේ දේශීය හරි ඒජන්තවරු. එතකොට ඒක දැනුවත් කරන්න මෙහෙන් එපා ඒක අපි දැනුවත් කරන්න එපා ඒ කුවේට් රටට යන අය සම්බන්ධයෙන් මෙහෙම රක්ෂණාවරණයක් ගන්න තියෙනවා. ඒ සඳහා තමයි ඕක නිකුත් කළේ. නෑ දැන් මෙතන තියෙන ගැටලුව කරු ඇමතිතුමිය ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් කියන එක ආයතනයකට විතරක් මේ රක්ෂණය කිරීමේ අයිතිය පවරන්නට මේ සභාපතිවරයාට හෝ ඔබතුමියට හෝ අමාත්‍යංශයට තියෙන හැකියාව මොකක්ද? එහෙම අපි නෙමෙයිනේ පවරන්නේ රක්ෂණ සංස්ථාව දීපු මේ එක තමයි අපි පිළිගන්නේ. අපේ ඒගොල්ලෝ තමයි අපි වෙනුවෙන් ඒ කටයුතු කරන්නේ. අපිට රක්ෂණ සමාගමක් හැටියට කටයුතු කරන්න අපි මේ ඉන්ෂුරන්ස් කොම්පැනියක් නෙමෙයිනේ. ඒකට මේ රටේ බලය තියෙන ආයතනයේ හැටියට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මේ ඒ ලබාගෙන තියෙන එක තමයි මේක මේ මේ ලබා තියලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් කම්පැනි ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් කම්පැනි කියන එකට ලබා දීලා තියෙන්නේ. නැත්නම් ඔය ප්‍රොසීඩිය එක එහෙම නැත්නම් කාර්යපටිපාටි අපිට පැහැදිලි නෑ ඇමතිතුමිය. ඒ කියන්නේ ඔබතුමියලා ඉස්සලම රක්ෂණ සංස්ථාවට ආරාධනා කරනවද මෙහෙම රක්ෂණයක් සඳහා අපිට උපදෙස් ලබා දෙන්න, එහෙම නැත්නම් ඒ ක්‍රියාදාමයේ නිරත වෙන්න කියලා, නැත්නම් ඔවුන්ම සුවකැමැත්තෙන් මේකට මැදහත් වෙනවද? නෑ නෑ, අපි මේක තීරණය කරා මේ යෝජනාව මගේ අපේ සභාපතිතුමා මම විෂය භාර ඇමතිවරිය හැටියට මාත් එක්ක කතා කරපුවම මම කිව්වා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වෙලාවේ ඒ කාන්තාවන්ට වෙලා ඒ කාන්තාවන් හැටියට විදේශගත වෙලා ඉන්න කාන්තා ශ්‍රමිකයින්ට සිද්ධ වෙලා තියෙන දේ. එහෙම නැත්නම් ඒ අයට අපි ගෙවලා තියෙන මුදල් මේ නොයෙකුත් අවස්ථාවන්වල නොයෙකුත් විදියට නොයෙකුත් දැන් 1,66,00,000 විතර අපි 2015 ගෙවලා තියෙනවා. රක්ෂණ සංස්ථාව ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුණාද, එහෙම නැත්නම් ඔබතුමිය ආරාධනා කරාද මේකට මැදහත් වෙන්න මෙහෙම ආයතනයක් හොයලා දෙන්න කියලා? මම එහෙම මට කිසිම මම නෙමෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ සඳහා සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ යම් කිසි මම කරන්නේ ප්‍රතිපත්ති තීරණ ගැනීම මිසක් එතනින් එහාට මගේ වැඩක් නැහැ. නමුත් ඒ කාර්යපටිපාටි අනුගමනය කරමින් ඒගොල්ලොන්ගේ වැඩේ ඒගොල්ලෝ කරනවා එච්චරයි. ඒගොල්ලෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඉල්ලීමක් කරලා මේ විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලබා දෙන්න කියලා. ඒ අනුව දීපකත් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමක් කරන්න ඇති. ඒක කරන්න ඇති. ඒක නම් අහන්න ඕන රක්ෂණ සංස්ථාව. නෑ, ඔබතුමිය දන්නේ නෑ. නෑ, මම ඒව හොයන්නේ. ටෙන්ඩර් කැඳවීමක් කරාද? ලන්සු තිබ්බද? නෑ, ඒව හොයන්නේ නෑනේ. අපි ඒ ඉස්සර කට්ටිය හොයන්නේ. ඒවා හොයලා කොමිස් මුදල් ගහන්න ඒකනේ පුරුද්දනේ තියෙන්නේ. ඒව අපි කරන්නේ. අපිට වැඩකුත් නෑ ඒවා. නෑ, දැන් ඔබතුමිය කොමිස් මුදල් ගැන කිව්ව හින්දා දැන් ලොකු චෝදනාවක් ඉදිරිපත් වෙනවා. දැන් මේ 1500. ඔව් නෑ, මේ මේ පැමිණිල්ලේ වගේම ඊට අමතරව මැතිණියනි දැන් තව ආයතන කිහිපයක් අතිගරු ජනාධිපතිතුමාට, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් සෝදූෂණ විමර්ශන කොමිෂන් සභාවට උන් තමන්ගේ පැමිණිල්ල චෝදනාව ඉදිරිපත් කරනවා. මේ ආයතනය ඩොලර් 100කට ඉදිරිපත් කරන මේ රක්ෂණය ඩොලර් 50කට හෝ 60කට ලබා ගන්නට පුළුවන්. ඒ ප්‍රතිලාභම සමහර විට ඒ ප්‍රතිලාභවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහිතව ඒ මුදල් ප්‍රමාණයට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඩොලර් 40ක් හෝ ඩොලර් 60ක් කාට හරි යනවා. දැන් ඔබතුමා දන්නව නේද, සාමාන්‍යයෙන් තියෙනවානේ අපි කණ්ඩ ගියාම අපි හිතුණොත් කොත්තු එකක් කන්න යනවා කොත්තු කඩේ. ඔව්. ටිකක් තවට ඊට වැඩිය හොඳයි කියලා හිතුණොත් තවත් තැනකට ගිහලා ඊට වැඩිය හොඳ තැනක් කනවා. තරු පහේ හෝටලයක කනේවත් තියෙනවා. ඔව්. එතකොට මේ රක්ෂණ සමාගම් කියන ඒවත් ඒගොල්ලෝ දෙන ආවරණ තියෙනවා. ඒ ආවරණයක සඳහන් වෙන සමහර සහන තියෙනවා. සමහර ඒවයි දැන් මටත් මෙන්න මේ මට කියන්න පුළුවන් ඒ රක්ෂණයේ තියෙන ප්‍රතිලාභ. රැකියාවේ එදී සිටියදී සිදුවන අනතුරකදී හෝ රෝහල් ගත කිරීමකදී සේවය කරන රටේ සිටම වන්දිසා රෝහල් ගාස්තු ලබා ගැනීමට හැකිවීම. මෙමගින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැතිවම වන්දි ලබාගෙන දිගටම රැකියාවේ නිරත වීමට
හැකිවීම. එතකොට රැකියාව නැතිවීමේ අවස්ථාව එතන අඩු වෙනවා. මරණයකදී ලැබෙන වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් 7000ක්. එනම් රුපියල් 10,22,250ක වන්දියක් හිමිවීම. මේකට අමතරව අපේ සහන ලක්ෂණ ක්‍රමයේ තියෙනවා. අපේ ඒක ලබා දෙන 104යි. එතකොට සේවා යෝජකයා විසින් වන්දි නොගෙවන අවස්ථාවකදීද මේ ප්‍රතිලාභය අපිට ලැබෙනවා. පූර්ණ ආබාධිත තත්වයකට පත් වූ විටද ආබාධිත තත්වයකදී වුවද ඇමරිකන් ඩොලර් 7000ක මුදලක් ගෙවන්න ඕනේ. ආබාධිත තත්වයෙන් හෝ නැවත පැමිණීමකදී හෝ මාතෘ දේහයක් ලංකාවට ගෙනීමේදීද ඒ සඳහා යන වියදම් දරන්න ඕනේ. දේහයක් ගෙන්වා ගැනීමේ වියදම ශ්‍රී ලංකාවේ රක්ෂණයකින් ආවරණය කළ නොහැකි බැවින් අපිට මෙහෙ රක්ෂණයක් දෙන්නේ නැහැ නේ හේන්දර මිනිහක් ගෙන්නන්න. ඉතින් මේක ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ වගේම මම දන්නේ නැහැ ඔය 51යි 61යි එක ඔබතුමාට මම කියනවා ඒක රක්ෂණ සංස්ථාවේ කෙනෙක් ගෙන්නගෙන ඔය පැමිණිල්ල කරයි කියන එක්කෙනත් එක්කම කතාවක් කරා නම් හොඳයි. මොකද මේකේ කතාව දැන් මේ අපි දන්නේ නැහැ නේ 61 51 මොනවද තිබුණාද කියලා. මේ 100ක දීලා තියෙන්නේ අවුරුදු දෙකකට. එතකොට අවුරුදු දෙකකට 100ක් කියලා 15,000ක් කියමුකෝ. අවුරුද්දකට 7500යි. රුපියල් 600 ගණක් මාසෙකට ගෙවන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් මේ එකක්වත් ගෙවන්නේ ඒවා එකක්වත් මේ අපේ ගෘහසේවිකාවන් නෙමෙයිනේ ගෙවන්නේ. ඒ රටේ ස්වාමියා සහ ඒ විදේශ රැකියා. නමුත් දැන් මම ඔබතුමාට කියන්න ආවේ මේ තරු පහේ හෝටලේ තියෙන ඒවා මේකේ තියනවාද? එහෙම නැත්නම් කොත්තු කඩේ තියෙන ඒවා මේකේ තියනවාද කියලා මට කියන්න බෑ. හැබැයි මේ බලපු අය මේවා බලන්න වෙන වෙන දේවල් සම්බන්ධයෙන් මම ඒක ඇතුලේ ගිහිල්ලා ඇගිලි ගහන්න මම ඇමතිවරිය හැටියට මට කිසිම අයිතියක් නැහැ. මේක හොය කරන්න මේක තීරණය කරන්න තීරණය කරපු අය මේ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය විදියට අනුමැතිය ලබාගෙන ඉන්නේ. ඔබතුමා ඇඟිලි ගැහුවේ නැතුණාට ඔබතුමීට යහපාලනය ක්‍රියාත්මක වෙනවාද? විනිවිදභාවයෙන් මේ කටයුතු කරනවාද කියලා බලන්න ඔබතුමීට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා. ඒ වගකීම කරන්න තමයි මගේ වගකීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වහරම මේක කරන්න ඕනේ. මම කියන්නේ මේ මොකද AIA ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් HNB ඉන්ෂුරන්ස් ඔය තව තියෙන්නේ. ඒ වගේ වෙන් කරන්න කියලා මම කියන්නේ. මම කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට රක්ෂණ සංස්ථාවක් තියෙනවා අපේ රජයේ යටතේ. ඒක හරහා කරන්න. එච්චරයි. නෑ දැන් ශ්‍රී ලංකා විගමන ශ්‍රමික සුබසාධක සංගමය කොහෙද? ඔවුන් මේ පුද්ගලයෙක් නොවේ ආයතනයක් සංවිධානයක් විසින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමාට මාස 6කට ඉස්සෙල්ලා කරා. ඔව් 2016 3 වෙනි මාසේ 29 වෙනිදා චෝදනාවක් ඉදිරිපත් කරනවා. මිහිදි කියන විතක් රක්ෂණ සමාගම සහ යුනයිටඩ් රක්ෂණ සමාගමට ඔබතුමිය ඔය කියන සියලුම ප්‍රතිලාභ සහිතව හෝ සමහර විට ඊටත් වැඩි ප්‍රතිලාභ සහිතව ඩොලර් 50කට මේ රක්ෂණය ලබා දිය හැකිව තිබුණා. ඔව්. එහෙම තියෙද්දි තමයි මේ ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් කියන ආයතනයට මේක පවරන්නේ කියලා. අර ඒක පොඩ්ඩක් නම කියන්නකෝ ඒක කරපු එක්කෙනාගේ. ශ්‍රී ලංකා විගමනික ශ්‍රමික සුබසාධක සංගමය. නම. මේකේ සභාපති ශ්‍රී ලංකා විගමනික ශ්‍රමික සුබසාධක සංගමය කියලා තමයි තිබෙන්නේ ඇමතිතුමිය. නා සභාපතිතුමාගේ නම නැහැ. ඔව්. ඔවගේව අපි සාමාන්‍යයෙන්ම මැතිවරණයක් ආවම පොඩි පොඩි පාන නෑ මිල්හාන් කියලා මහත්මේ ඔව් ඒ මිල්හාන් දැන් මෙහෙම එකක් තියෙනවා. ඔය තියෙන තර්කය දැන් මාස 6කට ඉස්සෙල්ලත් ඉදිරිපත් කරලා තියෙනවානේ. අල්ලසා දූෂණ කොමිෂන් සභාවට හරි මුල්‍ය අපරාධ කොට්ටාසෙට හරි මොනවට හරි ඉදිරිපත් කරලා තියෙනවානේ. ඉතින් ඒක විභාග කරන එක ඒගොල්ලන්ගේ වැඩක්. මම මොකද කරන්නේ කියලා. ඔබතුමීට තාම කැඳවීමක් හම්බුන්නේ නෑ නෑ මම ලියුමකුත් ලිව්වනේ මේ ඊයේ පෙරේද බැරිම තැන. කරුණාකරලා මේක ඉක්මනට කැඳවන්න කියලා. නෑ දැන් එතකොට ඔතනින් වෙන උපකල්පනයක් එන්න ඕන. ඔව් ඔව් මං දැක්ක පත්තරේ කියලා තියෙනවා ඇයි මේ කලබල ඇයි තරත කලබල වෙලා කියලා. තරත කලබල වෙලා නෑ තරතගේ අත් බොහොම පිරිසිදුයි. ඕන වෙලාවක කියන්න පුළුවන් ඔහොම නෙමෙයි. ඕනම තැනක ගිහලා ඕන පරීක්ෂණයක් කරන්න මම ඉදිරිපත් වෙනවා. නෑ නෑ ඒ උපකල්පනේ නෙවෙයි අමිත තුමී වෙන උපකල්පනයක් එන්න පුළුවන්. දැන් ඒකාබද්ධ විපක්ෂයේ අයට අර හැරෙනත පැලෙන් එන්න කියනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරාම හෙට එන්න කියනවා. ඊට පස්සේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම මේ නීතිමය ක්‍රියාදාමය ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙන එක බොහොම හොඳයි. ඒ වුණාට රජයේ අයට ඒක දැන් ඔබතුමිය කියද්දි කැඳවීමක් එන්නේ නැහැ. කට උත්තරයක් දෙන්නවත් ඔබතුමියගේ නිර්දෝෂභාවය කියනවත් ඔබතුමීට අවස්ථාවක් දෙන්නේ නැහැ. يعني යහපාලනේ මොකක් කරු ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්නයක් නම් ඉතින් මේකේ අගමැතිතුමාගෙන් පටන් ගන්න එපායි. ඔව්. දැන් පැමිණිලි දැම්මනේ හතර. අගමැතිතුමා ඉන්නවා, රවි කරුණානායක මහත්තයා ඉන්නවා, මරික් සමරික්‍රම මහත්තයා ඉන්නවා, මම ඉන්නවා. පිළිවෙලට කැඳවයි මං හිතන්නේ.
හොඳයි දැන් ඔබතුමිය මම දන්න විදිහට නීතිඥතුමිය ඔව් 425/2009 කියන SCFR 425/2009 කියන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඔබතුමිය දැනුම්වත් වී ඇති. ඔව්. ඔබතුමියගේ විෂය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් නඩු තීන්දුවක්. ශිරාණි තිලකවර්ධන, කේ ශ්‍රීපවන්, ඉමාම් කියන විනිසුරුතුමන්ලා සහ විනිසුරුතුමිය ඉදිරියේ තමයි මේ සම්බන්ධයෙන් නඩුව අවසානයට පත් වුනේ. දැන් මෙහිදී නඩුව කොහොමද අවසානයේ පත් වෙලා තියෙන්නේ? එකඟතාවයකින් අවසානයට පත් වෙලා තියෙන. මේ එකඟතාවයේදී එක ඒකාධිකාරී රක්ෂණ සමාගමකට මේ කටයුත්ත පවරනවා වෙනුවට ශ්‍රමිකයාට තෝරා ගැනීමේ නිදහස ලබා දෙන්නට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබා දුන එකඟතාවය මත. දැන් ඔබතුමිය මේ එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණ එකඟතාවය සලකා බලන්නේ නැද්ද? එකඟතාවය අනිවාර්යයෙන්ම සලකලා බලනවා. හැබැයි අපිට ලබා දීලා තියෙන කරුණු අනුව මේ එකගතාවේ ඇවිල්ලා තියෙන්නේ ඒ වෙලාවේ 2000 මේ ඔව් 2009 මේ නඩුව දාපු වෙලාවේ පස්වෙනි වග උත්තරකරු හැටියට ඉදිරිපත් කරලා තියෙන අල් හකු ඉන්ෂුරන්ස් සමාගමක් ඒගොල්ලෝ එක කටයුතු කරනවා නම් පමණක් අවසර ගන්න ඕනේ කියලා. ආ ඔව් එතරම් එහාට දෙයක් නෑ. ඔබතුමිය කියන්නේ අපි අල් හකුක් එකක් අපි දන්නේ නෑනේ. ආ අපි අනිත් එක ඒ කාලේ වගේ මේ ඇමති කතා කරලා කිව්වේ නෑ මේ සමාගමත් එක්ක ඉන්ෂුරන්ස් කරන්න කියලා. ඒකින්ද තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණේ මේකගතාවේ දීලා තියෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මේ ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයට. ඒ ආයක කරනවා නම් පමණක් මේක ඇවිල්ලා එක මේ FR එක ෆයිල් කරපු මිනිස්සයා මේ අපොන්සෝ කියන මහත්මයා ඒ වෙලාවේ රැකියා නියෝජිත ආයතනවල මං හිතන්නේ සභාපති තමයි කරලා තියෙන්නේ නියෝජිත ආයතන වෙනුවේ එතුමා ඉදිරිපත් කරලා තියෙන එක මේ ඉන්ෂුරන්ස් එකත් සම්බන්ධයෙන් එක කරපු මේ අල් හකුක් කියන පුද්ගලයා එක කරන එක සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපිට දීලා තියෙන එක තමයි එයා එක්ක ආපහු යනවනම් මේ සඳහා අවසරය ලබා ගන්න ඕනේ. මේ මොහොතේ දුරකථන මාර්ගයේ රැඳී සිටිනවා නුගේගොඩින් නිරන්ද මහත්මයා. ආයිබෝන් නිරන්ද මහත්මයා. ආයිබෝන්. හොඳයි. අපි මං හිතන්නේ එතුමා අපත් සමග සම්බන්ධ වන තුරු අපි ඊළඟ ප්‍රශ්නයට යොමුමු ගරු ඇමතිතුමිය. දැන් 2016 නොවැම්බර් මාසේ 30 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා නැති සභේදී මේ පිළිබඳව කතා කරනවා, ප්‍රශ්න කරනවා, අදහස් දක්වනවා. ඊට පස්සේ හරියටම පහුවෙනිදා 2016 දෙසැම්බර් 1 වෙනිදා මේ රක්ෂණය අත්හිටවනවා ඔබතුමියගේ අමාත්‍යංශයේ යටතේ තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මගින්. වැරද්දක් කළා නැත්නම් මොකටද අත් හිටවන්නේ? මොකක්ද දන්න විරක්ෂණය? දැන් ඔබතුමියට මම අර කලින් සඳහන් කරපු විදේශ ශ්‍රමිකයන් සඳහා වෙන ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රීඉන්ෂුරන්ස් ආයතනය මගින් ලබා දෙන රක්ෂණය. අපරාධි ඔයාවත් පටලවලානේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමිය කියන්නේ මේ ඉන්ෂුරන්ස් දෙකක් මේක. ඒගොල්ලෝ ඒකවත් දන්නේ නැහැ. ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන් මොකද රීඉන්ෂුරන්ස් ඉන්ෂුරන්ස් කියන්නේ කුවේට් රටේක. මේ දෙසැම්බර් 1 වෙනිදා ඔය සර්කියුලෙහෙකින් නවත්තලා තියෙන්නේ ඩුබායි සහ කටාර් වල ක්‍රියාත්මක වෙන ඉන්ෂුරන්ස් එකක්. ඒක මේ 30 වෙනිදා මේ කවුරුත් නිකන් මේ කෑ ගැහුවයි කියලා නවත්තලා නැහැ. ඒක නවත්තලා තියෙන්නේ ඒකේ කොලේ අස්සා කරලා තියෙන්නේ 25 හරි 24 හරි. ඒක අපි නවත්තන්න තීරණය කරේ ඊටත් මාස 3කට ඉස්සෙල්ලා. ඒක ඇවිල්ලා කටාර් සහ ඩුබායි රටේ එමිරේට්ස් වල කියන්නකෝ හරියට දෙන එකක්වත් හරියට දෙන්න කියලා නෑ. දැන් ඔබතුමිය කියන්නේ නෑ ඔබතුමිය කියන්නේ මේ කුවේට් රටේ කිසිම දෙයක් නවත්තලත් නෑ නවත්තන්නෙත් නෑ අපි. ඔව් දැන් ප්‍රශ්නේ ඕක ඇවිල්ලා ඩුබායි රටේ. හරි දැන් මේ ඩුබායි රටේක ඒකත් රක්ෂණ සංස්ථාවෙන්ද ඇමතිතුමිය මේ ඔක්කොම රක්ෂණ සංස්ථා. දැන් රක්ෂණ සංස්ථාවෙන් කරනේවා ඔබතුමියයි නවත්තන්නේ. ඔබතුමිය කියන සම්පූර්ණ ක්‍රියාදාමය කරන රක්ෂණ සංස්ථාවෙන් කියලා අපේ එකකතාවල් තියෙනවා. ඒවා වෙන මේ වයිවා ගිවිසුම් එක්ක ඕනේ වෙලාවක ආවොත් ඕන කෙනෙකුට බලන්න පුළුවන්.
ඒවය ගිවිසුම් අත්සං කරනවා. ඒ ගිවිසුම් වල තියෙන කොන්දේසි යනුව අපිට දැන් ඒක ඒ දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ කාටද කියලා ඔබතුමා දන්නවද? ඔව්. දන්නවද? ඔව්. කාටද? ඔබතුමිය කියන්නේ මොකද්ද? ඔය දැන් පළවෙනිද නවත්තපු එක මොකද්ද කියන්නේ? නෑ නෑ ඔබතුමිය දැන් කුවේට් රටට ක්‍රියාත්මක වෙන්නේ කුවේට් රටේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. ඔව් මොන ශ්‍රමිකයද? විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. නෑ කාන්තාවන්ට පමණයි. ඔව් කාන්තාවන්ට පමණයි ගෘහ සේවිකාවන්ට හරි. හරි. ඊට පස්සේ දැන් දැන් ඔබතුමිය ඔබතුමියගේ මම පළවෙනිද නවත්තන්නේ මොකද්ද? නෑ ඔබතුමිය දැන් ඔබතුමාට මේක කියපු අය කියන්නේ නැතින පළවෙනිද නැවැත්තුවේ කවුද කියලා. නෑ නෑ ඔබතුමිය උපකල්පනයක් කරනවා දැන් මේ මන්ත්‍රීතුමා හරි කවුරුහරි කවුරු හරි ඒකයි මට අපරාධේ මට කිව්වා නම් ওই ටික දෙන්න තිබුණා මේ මේක වරද්දා ගන්න එපා එයාටත් දන්නේ නැත්තම් මේකෙන් දැනගන්න කියන්නේ මේක රෙකෝඩින් එක දෙන්න අල්ලස් එකටත් ගෙනියන්න ක්වේට් රටේ එක තමයි ඔය ගල්ෆ් ඉන්ෂුරන්ස් ඇන්ඩ් රී ඉන්ෂුරන්ස් ආ ඔව් ඒක කරන්නේ කාන්තාවන්ට පමණයි ඔව් දෙවනි පාර අපි ඩුබායි සහ කටාර් රටට ක්‍රියාත්මක කරන්න ගියේ අපේ කාන්තාවන්ට විතරයි ඇයි අපි ක්වේට් රට තෝරගත්තේ කුවේට්රට තෝරගත්තේ කාන්තා ශ්‍රමිකයෝ තමයි එහෙ වැඩි. වැඩි. ඔව්. ඊට පස්සේ එතන පිරිමි ශ්‍රමිකයෝ අඩුයි. ඔව්. බොහොම වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගෘහ සේවිකාවෝ. මෙතනට එනකොට අපි අපිට දුන්නා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඒගොල්ලෝ කෝටේෂන් වල හැටියට එකක් ඇමරිකානු ඩොලර් 100යි දීලා තියෙනවා. මේ ටිකත් මම මේ මේ බොහොම වොමනාවෙන් ඔබතුමාට කියන්නේ තුනක් දීලා තියෙනවා. එතකොට අපේ සභාපතිතුමා සහ අපේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා ඒ දීපු අඩුම එකත් එක්ක අපි සාකච්ඡා කරලා බලන්න. මොකද මේ රක්ෂණ සංස්ථාවෙන් දැන් ඔය කියපු අය කියලා නැහනේ. අපි ක්වේට් එකත් එක්ක ක්‍රියාත්මක කරනවා අපිට නිකන් ඔබතුමා ඔබතුමා අයිත් පූර්ණ නිගමනයක් තියෙනවා. පූර්ණ නිගමනේ ඔක නැත්ත ඔබතුමා කොහෙද දන්නේ? ඕවා නෑ නෑ මේ මේවා දැන් පොදු ලියවිලි බවට පත් වෙනවනේ. ඔබතුමිය අර පොදු ලියවිලි බවට පත් වුණාට ඔය හැම එකක් සම්බන්ධයෙන්ම ඔබතුමාට කවුරු හරි දැනුවත් කිරීමක් කරන්න එපා. අපි ඔව් අපි කවුරු හරි දැනුවත් කරන් ගන්න. දැන් මං උනත් මගේ ශාමන්ගෙන් මේ ඔක්කොම දැනගෙන ආවේ. මොකද මම යන්නේ නැහැ නේ ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් එක අස්සේ. නෑ නෑ දැන් මගේ ප්‍රශ්නේ වැරදි තැන ඔබතුමා අල්ලගෙන ඉන්නේ. මම ඔයාට කියන්න දැන් ඔබතුමා දැන් මම මේ උත්තරේ දෙන්න එපා. පළවෙනිද කරපු එක. එතකොට කටාර් සහ එමිරේට්ස් වලට කරා. කරන්න ගියාම අපේ කණ්ඩායමක් ගිහලා අපේ අතිරේක සාමාන්‍ය අධිකාරිතුමියක් අධ්‍යක්ෂකවරු ගිහලා එතන කතා කළා. ක්වේට් එකේ ක්‍රියාත්මක කරපුවම අපේ පරිපාලනමය ගාස්තු හැටියට දිනාර දෙකක් හම්බ වෙනවා. අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. හරිද? ඒ අනුව ක්වේට් එකට 2015 මේක ක්‍රියාත්මක කරේ ගිහිලා තියෙනවා 2007ක්. 2016 මේ වෙනකන් ගිහිලා තියෙනවා 9228ක් මේ මිලියන 1500 කොහෙද තියෙන්නේ කියලා බලන්නකෝ. සම්පූර්ණයෙන්ම මේ රක්ෂණ ආවරණය ලබාගෙන තියෙන 11235යි. ඒකේ පරිපාලනමය ගාස්තු හැටියට අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මිලියන 12ක මුදලක් ලැබිලා තියෙනවා. හරිද? ඒක එතනින් ඉවරයි. එතකොට අපි දැන් මේ ඩොලර් 100කින් ඩොලර් ඩිනාර් වලින් ගත්තොත් ඩිනාර් 2000ක එකකින් අපිට ලැබෙන්නේ ඩිනාර් දෙකයි ක්වේට් ඩිනාර් දෙකයි. එතකොට දැන් මේ රක්ෂණ අපි ක්‍රියාත්මක කරන ඩුබායි සහ ක්වේට් මේ කටාර් වලට යනකොට අපි ඒගොල්ලෝ දීපු ඒවාට අපි බැලුවා මේ පාර අපි ඒගොල්ලෝ කියපු එකම කරන්නේ නැතුව අපි ගිහිල්ලා කතා කරලා තියෙනවා. කරපුවම ඒගොල්ලෝ අපිට බොහොම ඊටත් වැඩිය අරගොල්ලන්ට වැඩිය හොඳ පැකේජ් එකක් දීලා තියෙනවා. නෑ දැන් මම අහපු ප්‍රශ්නේ නෙවෙයි ඔබතුමා උත්තර දෙන්න. මේක ඇවිල්ලා UIC. මේක ඇවිල්ලා ගිරි නෙමෙයි. හරිද? මේක වෙන කම්පැනියක්. ඒකයි මම මේ ඔබතුමාට කියන්නේ. එතකොට අපේ අය කාන්තාව Emirates මොකද නෑ කියන්නේ. මම ඉතින් කියනවා ඔබතුමා නෑ 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 ඔබතුමා ඔය කියන ඔබතුමිය ඔය කියන කාරණේ හරි. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තමයි උත්තර දෙන්න එන්නේ. ඒක දෙන්න මේ ටික කියන්න. හරි හරි ඔබතුමා ඔක කියන්නේ ඊට පස්සේ මගේ ප්‍රශ්නේ. මේකට උත්තර දෙන්න බෑ. ඔබතුමා දැනගන්න බෑ. නැත්නම් ඔබතුමා මූලික දේ දැනගෙන හිටියෙත් නෑ. දැන් මම ඔබතුමාට ඒ ටිකක් කියනවා. නෑ ඔබතුමිය මගේ ප්‍රශ්නේ අරතු වෙන ප්‍රශ්නකට උත්තර දෙන්න. ප්‍රශ්නේ මම කියනවා පළවෙනිද මොකද්ද ඔය ඉවත් කරේ කියලා. ඒක කියන්න හරි. එතකොට අපි මාර්තු මාසේ ඒ ගිරිත් එක කටාර් සහ ඩුබායි වල කරන්න යනකොට අපි කල්පනා කරා මේගොල්ලෝ අපිට කිව්වා මේක ඊටාම සිය දිවින අවසා ගැනීමට පවා මාතෘදේවයක් මේ අරටත් වැඩි ඉස්සරහට ගිහින හොඳ එකක් අපිට දෙනවා කියලා ඩොලර් 100ට අරටත් වැඩිය. ඒක ගන්නකොට අපේ තීරණයක් අරන් තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය මේක කාන්තාවන්ට පමණ නෙමෙයි සියලුම ශ්‍රමිකයන්ට ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මාස 3ක් ක්‍රියාත්මක කරන් පස්සේ
ඒ කුවේට්වලට වැඩිය වෙනස් ඇමිරේත් සහ කටාර් කියන ඒවැ තියෙනවා ලොකු සමාගම් මේ රටට එනවා ඇමිරේත් යානායනවා එතකොට අපි කියමු බොන් සමාගම් එනවා මේ රට එක්ක ගනුදෙනු කරන කට්ටිය ඉන්නවා ඒ රටේ ගිහිල්ලා අපේ සමහර ආයතන තියෙනවා 2000ක් වැඩ කරන ඒවා ඒ වගේ අය ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ගොඩක් කරුණු කියලා අපිට මේකෙන් ඒගොල්ලෝ ඉවත් කරන්න කියලා කිව්වා මාස 3ක් ගියන් පස්සේ කිව්වේ මේ මාර්තු මාසේ කරපු එක ජූනි විතර වෙනකොට කිව්වා එතකොට අපේ යුතුකමක් හැටියට අපේ සභාපතිතුමා දැනුවත් කරලා තියෙනවා මේගොල්ලොන්ට මේ විදියට ඔයගොල්ලොන්ට කරන්න පුළුවන් නම් ඒ සමාගම් එක කතා කරලා කරන්න එහෙම නැත්නම් අපිට මේක ඉවත් කරන්න වෙනවා පිරිමි අයට ගෑනු අයට නෙමෙයි කාන්තා ශ්‍රමිකයින්ට නෙමෙයි ඒ අනුව මාස 3ක් කල් දුන්නා මේ කෑ ගැහිල්ල නිසා මේ එක එක ප්‍රශ්න අපිට නොයෙකුත් විදිය මඩ ප්‍රචාර කරන නොයෙකුත් ඒවා නිසා මම කොහොම නැ කමන්නේ පොඩ්ඩක් ඉන්නකො බලන්න අපි කරපු එකනේ තවත් ඔහෙ ගහපුවා ඊට පස්සේ නැත්තම් මේ කියනවනේ ඕකනේ කියන්නේ අපි මේ බය ඉවත් කරා කියලා ඊට පස්සේ අපි තීරණයක් ගත්තා කාන්තාවන්ට නෙමෙයි පිරිමි ශ්‍රමිකයන්ගේ එක නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ අන්තිමට තීරණය කරේ නොවැම්බර් මාසේ තමයි බෝඩ් එකට දාලා පේපර්ස් අස්සම් කරලා තියන්නේ මේ 30 වෙනිදා කියනකොට පළවෙනිදා මේක ඉවත් කරන්න අස්සම් කරලා ඔක්කොම ඉවරයි ඒක තමයි ඔකේ කතාව ඕනෑ දැන් ඔබතුමිය මට දිගටම චෝදනා කරාට මේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට සහ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමාට ඉදිරිපත් කරපු චෝදනාවේ චෝදනාකරු ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා අහවල් දවසේ එතුමා කතා කරා පාර්ලිමේන්තුවේදී පවුලේදී කිසිම දෙයක් වෙනස් කරලා නැහැ ඒක මම වගකීමක් ඇතුව කියනවා ඒ සඳහා අදහස් දැක්වීමේ අවස්ථාව මම ලබා දුන්නා බොහොම ස්තුතියි මොකද දැන් මගේ ප්‍රශ්නේ ඔබතුමිය අහන්න ඕනේ ඊළඟට මගේ ප්‍රශ්නේ මොනේ ඇමතිතුමිය දැන් මේ චෝදනාකරුගේ ප්‍රශ්නේ නෙවෙයි දැන් ඔබතුමිය කලින් සඳහන් කළා රක්ෂණ සංස්ථාව තමයි මේ සියලුම කටයුතු කරන්නේ ඔබතුමිය මට කිව්වා ටෙන්ඩර් කැඳෙව්වද ලන්සු තෙබ්බද ඒ සියලුම දේවල් අහගන්න කියලා රක්ෂණ සංස්ථාව කියලා ඔබතුමිය කියනවා දැන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විසින් මේ කුවෙට් හෝ දෝහා කටාර් හෝ වෙන යම්කිසි ගිවිසුමක් මේ දෙසැම්බර් 5 වෙනිදා අවලංගු කරයි කියලා. නේද? අවලංගු කරන කාර්ය විතරයිද ඔබතුමිලේ කරන්නේ? අපේ ගිවිසුමේ තියෙනවානේ. ඒ ගිවිසුමේ අයිති අපි තියාගෙන තමයි මේවට එළඹිලා තියෙන්නේ. මේ ගිවිසුමක් තියෙනවානේ. හොඳයි. බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටිනවා දුරකතනේ රන්ද මහත්මයා. නුගේගොඩින් ආයිබුවන්. හලෝ. ඔව් ආයිබුවන්. ආයිබුවන් මම කතා කරන්නේ නුගේගොඩින් රන්ද. ඔව් කියන්න. මට තලදාටුපුරමෙන් තියෙන අහගන්න කැමතියි මම දැනට ඒ කියන්නේ ඩුබායි රටේ හෝටල් ශේෂ්ත්‍රේන කියාවර සිලෙක්ට් කරලා ඉන්නවා ඒකේ මම මෙඩිකල් එකක් පාස් වෙලා කොන්ට්‍රැක්ට් සයින් කරලා ඉන්නේ දැනට අපේ 100 දෙනෙක් විතර සිලෙක්ට් කරලා හිටිය දැනට 20 දෙනෙක් ගියා ඊට පස්සේ දැන් මේ ශක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ එහෙන් කියනවා ඒගොල්ලෝ එහෙම ප්‍රොසීඩිය එක කරන්න ඉන්නේ නැහැ ඊට පස්සේ ලංකාවෙන් ගන්න කට්ටිය ඒගොල්ලෝ ඔක්කොම හෝල්ඩ් කරලා තියෙන්නේ කියලා ඇතර මේ රක්ෂණ ක්‍රමයේදී අපේ රැකියා අවස්ථාවත් අරිමින්න තමයි තියෙන්නේ. මේ ගැන පොඩ්ඩක් වෙලා බලන්න කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඔව් ඒරන්ද මහත්මයා බොහොම ස්තුතියි කතා කරාට. එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. දැන් රක්ෂණ ක්‍රමයක් නැහැනේ පළවෙනිදාන් පස්සේ. දැන් අද ඇවිල්ලා 19 වෙනිදා. ඕනි තරම් තියෙනවා යන්න. කොහේවත් රැකියාවලට මේ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මේ වෙනකන් නම් වෙලා නැහැ. ගිය අවුරුද්දේ ගිය පිටසම ප්‍රමාණයම මේ අවුරුද්දේ මේ වෙනකොටත් ගිහිල්ලා තියෙනවා. දැන් ගරු ඇමතිතුමිය මේ ඇමරිකානු ඩොලර් 100 මේ රක්ෂණ සඳහා ගෙවන්නේ කාගේ සාක්කුවද? එහේ මේ ස්වාමියා ඒක ඒගොල්ලෝ තීරණය කරන්න ඕනේ. ස්වාමියා ගෙවනවාද ඒ විදේශ නියෝජිත ආයතන ගෙවනවාද කියලා. කිසිසේත්ම ඔබතුමිය කියන්නේ මේ ශ්‍රමික කාන්තාව මේ ගෘහ සේවයට යන කාන්තාවගේ අතින් යන්නේ නැහැ කියලා. කිසිසේත්ම නැහැ. මේ ස්වාමියා හැම නැත්නම් මේ හාම් පුතා මේ කාන්තාවගෙන් කොටස් වශයෙන් හෝ මේක අය කරගන්නවයි කියලා ඔබතුමිය විශ්වාස කරන්නේ නැද්ද? ඒක අපේ තානාපති කාර්යාලයේ හෙට නිලධාරිපත් කරලා තියෙන ඒවා හොයන්න අපි. ඒගොල්ලෝ ඒවා බලනවා. හොඳයි අපි එතනින් එමු දෝහා කටාර් සහ ඩුබායි වලට. ඔව්. ඔබතුමිය දන්නවා මේ රටවල් වලට වැඩි යන්නේ ගෘහ සේවිකාවන් නොවේ නෙමෙයි පිරිමි පිරිමි උදවිය කියලා. ඔව්. දැන් ඔවුන්ට මේ මුදල ගෙවන්නට වෙන්නේ කොහොමද? එහෙන්. ඒ කියන්නේ කොහෙන් කියන්නේ ඒකත් ওই ක්‍රමෙම තමයි. ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. ඒක අපිට මේ සේවකෙන්ට කිසිම විදියකට ගෙවීමක් කරන්න අවශ්‍යත් නැහැ, කෙරෙන්නේ නැහැ. දැන් අර කතා කරපු එක්කෙනා හෙව්වෙත් මේක නිසා අඩු වෙලා කිව්වා. නමුත් ගෙවන කතාවක් නෙමෙයිනේ කිව්වේ. කවුරු හරි ගෙවලා තියනවා නම් ඕන කෙනෙකුට අපිට විරුද්ධව නඩු දාන්න කියන්නේ ඕනම සේවකේ.
නැතනම් ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් කරන්නට මේ රටවල් දෙකේදී සිද්ධ වෙනවයි කියලා ඔබතුමීට ආරංචියක් නැද්ද? නෑ. එහෙම ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් ගෙවීමක් නෙමේ. අපේ බොහොම පැහැදිලිව අපේ චක්‍රලේඛනයේ තියෙන එක එහෙන් ගන්න ඕනේ. එහෙන් කියන්නේ ආයතනයකින්. දැන් එතන සාමාන්‍ය හාම්පුවෙක් නෙමෙයි ඉන්නේ. අපි කියමුකෝ කම්පැනියකට යන්න කියලා. 25ක් වැඩ කරන කම්පැනි කරන කම්පැනිය මගින් දැන් මෙහි රක්ෂණයක් හිතන්නකෝ. දැන් මේ ඕගොල්ලෝ දෙරණ සමාගමේ කට්ටිය රක්ෂණය කරලා ඇතිනේ. එතකොට ඕගොල්ලොන්ගේ රක්ෂණ ආවරණය වෙනුවෙන් ඕගොල්ලෝ පොඩි පොඩි ගාණක් ඕගොල්ලෝ ගෙවනවා. ඒක අපි වාහනයක් දැම්මත් අපි අවුරුදුක සැරයක් කරන්න ඕනේ. එහෙම එකක්වත් අපි මේ රක්ෂණය තුළ කිසිම විදියකට අය කිරීමක් කරන්න බැහැ කියන එක අපි ඒගොල්ලොන්ට බොහොම පැහැදිලිව අපේ සභාපතිතුමාගේ චක්‍රලේඛන මගින් දන්වන් දීලා තියෙනවා. දැන් ඔබතුමිය දන්නවද මේ සම්බන්ධයෙන් ශ්‍රමිකයන් දෙදෙනෙක් මහ බැංකුවට පැමිණිලි කළා තියෙනවායි කියලා? නෑ මට කියලා නෑ එහෙම එකක්. දැන් බැරි වෙලා හරි දැන් අද වැඩසටහන බලාගෙන ඉඳලා හරි කවුරු හරි කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් මගින් මේ ඩොලර් 100 ගෙවලා තියෙනවා නම් ඔවුන්ගේ අතෙන් ගිහිල්ලා තියෙනවා නම් ඔවුන් පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් ඔබතුමිය ඒ මුදල් සම්බන්ධයෙන් මොකද්ද ගන්න පියවර? කොහෙවත් කාටවත් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න කියලා කිසිම තැනක මෙහෙන් ගෙවන්න කියලා කවුරු කියලා නැහැ. අපේ එකගතාවයේ තියෙන්නේ ඒ කටාර් සහ ඩුබායි වල තියෙන ඉන්ෂුරන්ස් සමාගම් විතරයි. දැන් මේ කතා කරන එක්කෙනෙක්වත් ඔය ගැන කතා කරන මිනිස්සුන්ව මේ මිනිස්සු මෙහෙම දුක් විඳින්න මේ විදියට යන්නේ ඇයි? මේ මිනිස්සුන්ට මොකක් හරි එකක් වුණාම අපේ සහන රක්ෂණ ක්‍රමය තුළින් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් දෙන ලක්ෂ පහ අපි දැන් පහ කරා පහ පමණයි ලැබෙන්නේ. පෙට්ටි එනවා වෙන්න පුළුවන්, අතපය කැඩලා එන්න වෙනවා පුළුවන්, පූර්ණ හැමදාම ජීවිතේ සදාකාලික ආබාධිත වෙන්න පුළුවන්. දැන් ඔය ඩුබායි එකේ ගිහිල්ලා ඒ රක්ෂණේ අරගෙන එහෙන් ගිහිල්ලා මාසෙන් පපුයමාරු හැදිලා මැරිච්ච මිනිස්සෙක් ඉන්නවා. නෑ ඒකයි මං කියන්නේ. එතකොට දැන් මේක මේ ආයෝක එහෙන් ගන්නවද මෙහෙන් ගන්නවද මොකද ක්‍රෙඩිට් කාඩ් ගන්නවද කතාවක් නෑ. අපේ බොහොම පැහැදිලි ගිවිසුමක් තියෙනවා ඒ රක්ෂණ සමාගමත් එක්ක. ඒ රක්ෂණ සමාගමට උපදෙස් දීලා තියෙන එක ගන්න ඕනේ ඒ විදේශ නියෝජිත ආයතන. ඒ අපිට මෙහෙන් අපේ ඒජන්සි වලට දෙන අය. ඒගොල්ලෝ ඒක බලාගෙන අපි දන්නේ නෑනේ. දැන් සෞදි අරාබියාවට එක සේවකයෙක් කරනකොට විශාල මුදල් ප්‍රමාණයක් අපේ ඒජන්ට් කෙනෙකුට එවනවා. ඒක ඇතුලේ ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි දන්නේ මේ නියෝජිත ආයතන අතර මොන සම්බන්ධයක් තියෙනවද කියලා. නමුත් අපි පැහැදිලිවම අපේ එකගතාවය සහ අපි අපේ සභාපතිතුමාගේ චක්‍රලේඛන මගින් කියලා තියෙන්නේ මේක ගන්න තියෙන්නේ එහෙන් විතරයි. අපිට කරන්න දෙන්නේ මහ බැංකුවේ හරි කොහේ හරි කියලා ඕන කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි කියලා නැහැ කාටවත් මෙහෙන් ගන්න කියලා අපි අවස්ථාව දීලත් නැහැ. නැදංග රක්ෂණයක් පැවතීම සම්බන්ධයෙන් විවාදයක් නැහැනේ එමෙතුමී. රක්ෂණයක් අවශ්‍ය අනිවාර්යයෙන්ම. දැන් ඒකේ විවාදයක් නැහැ. දැන් මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ ඒකාබද්ධ විපක්ෂය සහ මේ විවිධ සංවිධාන මේ විදිහට චෝදනා නගන්නේ. ඒ මොකද ඒක ඉතින් මෙහෙම එකක් තියෙනවා. මම දන්නේ නැහැ සංවිධාන ගැන. ඔය පැමිණිලි කරන්න එපා. මේවා අවුරුදු 20ක් විතර කාපු ඒවානේ. ඒක ඕකේ මම කතා කරන්න ගියොත් මම කිසි කෙනෙකුට මඩ ගහන අපහාස කරන කෙනෙක් නෙමෙයි. නමුත් මේකේ හිටපු සමහර මේ ඇමතිවරු මේවා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඔය ජෝර්ඩන් ආණ්ඩුව ඇයි ඒගොල්ලෝ එකක් ක්‍රියාත්මක කරේ කියලා හොයලා බලන්න ඕනේ ඔය ඒකාබද්ධ විපක්ෂය කියලා කියන කට්ටිය. මොකද ඒවයේ තිබිච්ච නොයෙකුත් දූෂිත ක්‍රියා නිසා තමයි ජෝර්ඩන් ආණ්ඩුව එකක් ක්‍රියාත්මක කරේ. ඔය කුවේට් එකේ නඩුව වැටුනේ මොකද මේ රක්ෂණ සමාගමට දෙන්න ඕනේ කියලා ඇමති කියපු නිසා. ඔබතුමිය කියන්නේ ඔබතුමියගේ පූර්වගාමි ඇමතිතුමා ඩිලාන් පෙරේරා ඇමතිතුමා. නෑ එතුමනි මේතුම කොහෙවත් රක්ෂණ ක්‍රමයක් අඳුරලා දීලා නැහැ. මම ඒක පැහැදිලිව කියනවා. නෑ දැන් ඔබතුමිය මේ ඔය ඉතින් ඇමතිවරු ගන්නාවක් හිටියනේ මේකේ. නෑ ඔබතුමිය ඔය දුරේට පත් වුණ මොහොතේදීම කිව්වා මේක හොර ගුහාවක්. මේකේ හොරකම් ගොඩක් හොයන්න තියෙන මේ කියලා. දැන් ඒ කිව්වේ ඇමතිතුමාට නෙමෙයිද ඩිලාන් පෙරේරා ඇමතිතුමාට නෙමෙයිද? නෑ මම ඒක ඒවා අපි අද තාමත් අපි උපරිම මට්ටමකින් පාලනය කරගෙන යනවා. මං හොර ගුහාවක් කියලා කිව්වේ නෑ. එහෙම කියන්න හොඳ නෑ. මොකද ඉතාම අවංකව ඕනෑකමින් තමන් ගන්න වැටුපට ශරීරණ සේවයක් කරන නිලධාරි පිරිසක් අපිට ඉන්නවා. මං හොර ගුහාවක් කියන නමුත් යම් යම් දේවල් වලදී සිදු වෙලා තියෙන දේවල් සහ සිදු කරන දේවල් අතරතුරදී විශාල විදියට වංචනික කටයුතු, නීති විරෝධී කටයුතු මේකේ කෙරලා තියෙනවා. සහ
දැනට උනත් අපි අපි උපරිම ආකාරයකින් ඒවා පාලනය කරගෙන යනවා. දැන් මේ අතීතයේ වුණයි කියන දේවල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරන්න කියන්නේ මෙහෙමයි. මොකද මගේ වගකීමක් තියෙනවා නැමැතිවරයෙක් හැටියට බාර ගන්නකොට විශේෂයෙන්ම මේ රටේ වැඩිම ආදායම ගෙන ආයතනය. සහ මේ සම්බන්ධයෙන් ගොඩක් කතා තිබුණානේ. ඒතොර මං මේ විගණකාධිපතිතුමාට කියලා වාර්තාවක් ගත්තා. ඒ සම්පූර්ණයෙන් මේකට පැහැදිලිව අපි බාර ගන්නකොටම තිබිච්ච ගම් දෙනවල ඔක්කොම වර්තාව කරන තිබිච්ච දේවල් කරුණු සම්බන්ධයෙන් ඒක අපේ හිටපු සභාපතිතුම මුල්‍ය අපරාධ කොට්ටාසයට බාර දීලා තියෙනවා. එතනින් එහාට එකේ ගොඩ වැඩක්. එතනදී විගණකාධිපතිතුමාගේ වර්තාව ඔබතුමිය පිළිගන්නවා නේද? මම බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විගණකාධිපතිතුමාගේ වර්තාව අභියෝගයට ලක් කරා. මෙහෙම එකක් තියෙනවා. මම ඒක වැඩි කතා කරන්න ගියොත් මේ අපි දෙන්නා කතා වහකට යයි. මතක තියාගන්න මේ හරි දේ කරන්න ගිහිලා තමයි අද අපේ අගමැතිතුමා නොයෙකුත් විදිහේ අපහාස වලට ලක් වෙලා තින්නේ. මගේ නායකයව මම මේ වෙලාවේ කතා කරන්න ඕනේ එතුමා වෙනුවෙන්. ඔය මේ කෝප් වාර්තාව ඔබතුමා හිතනවද මේ කෝප් කමිටුවේ මේ පළවෙනි වතාවට මේක රැස්ුනේ කියලා? නෑ. මේක මේ තිබිච්ච කාලයක් තිස්සේ. කොයි එක්කෙනාද කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ බලන්න දුන්නේ? හරියාකාර කෝප් වාර්තාවක් මේ කෝප් කමිටු වාර්තාවක් කොයි එක්කෙනාද කෝප් කමිටුවේ සභාපති කෙනෙක් හැටියට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරේ? විරුද්ධ පක්ෂයේ නිකං කෙනෙක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කළා. මේ මේව කවුරුත් කතා කරන්නේ. අපි විගණකාධිපතිතුමාගේ වාර්තා අභියෝගයෙන් ලක් කරන්න තාම මම නම් ඒ ගැන මුකුත් අධ්‍යයනයක් කරලා නැහැ. හැබැයි නොයෙකුත් විදියට මඩ ගහන්න ඔය පැමිණිලි කරන්න ඔය ඔක්කොම තමන්ගේ හිතේ තිබිච්ච ඒවා, තමන් කරපු ඒවා. මේක මෙහෙම වෙන්න ඇති, අරහෙන් ගිහිල්ලා ගාන ගන්න ඇති, මේක තමයි මෙහෙම වෙන්න ඇති, ඔය ඔක්කොම කතා, ඔය නිබන්ධ සේරම ඔක්කොම එකතු කරගෙන තමයි මේ වැඩේට අත ගහලා තියෙන්නේ. මොකද හිතාගෙන ඉන්නේ ඒ කරපු දෙයමයි. අපි ඇත්ත කියන්න ඕනේ, අපි ඒ ක්‍රමයට කැමති නැති නිසා, අපි ඒ ක්‍රමය හෙලා දැකපු නිසා තමයි අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරේ. ඔය කෝප් වාර්තාව ගැන අද ඕනෙම තැනක ඒක පබ්ලික් ඩොකියුමෙන්ට් එකක් ඕන කෙනෙකුට බලන්න පුළුවන්, ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. දැන් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියා මොකද්ද ගන්න තීරණය පිළිබඳව මේ රටේ නීතිපතිතුමාට දාලා තියෙනවා. තුමා ඒ සම්බන්ධයෙන් මොකක් හරි උපදේශයක් එවලා ඇති. දැන් මෙතෙක් කල නම් තලතා අතුකෝරල කියන නම ඉතාමත් සුපිරිසුදු චරිතයක් විදිහට, දේශපාලන ශාස්ත්‍රයේ නිකෙලල් චරිතයක් විදිහට තමයි අපි අහලා තිබ්බේ. ඔබතුමිය හිතනවාද දැන් මේ පැමිණිලි දෙකෙන් පස්සෙත් ඒ නිකෙලල් භාවය, සුපිරිසුදු භාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙලා? අනිවාර්යෙන්ම. ඒක දන්න මිනිස්සු දන්නවා. ඒක සමහර වෙලාවට මෙහෙමයි. දැන් මෙහෙමනේ. දැන් අපිටත් මඩ ගහන්න නෑ, මඩ නාවන්න පුළුවන්. හරිද? මම මට කතා කරන්න තියෙන දේවල් ඔය පුද්ගලයෝ ගැන. අපි ඇවිල්ලා බොහොම වැදගත් දේශපාලන ගමනක් යන පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂය. අපේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වෙන්න පුළුවන් එහෙම. ඔය මඩ ගහන ඒවා, එහෙම නැත්තම් ඒවා මං හිතන්නේ මේ දැන්වත් නවත්ත ගන්න ඕනේ. මට මං කාට හරි කියලා කිව්වොත් එහෙම මගේ දික්කසාද නඩුවට මං මිලියන 900ක් ගෙව්වා කියලා. ඒක මගේ දික්කසාද මේවා කරගන්න මං ගිහිල්ලා කාමරයක් අස්සේ නීතිඥ මහත්තයෙක්ගේ මේසයක් උඩ මිලියන 900ක් දීලා ඒක බේරගත්තා කිව්වා. ඇමති කරේ කොහොමද මිලියන 900ක් ගෙවන්න හිටපු කෙනෙක්? මේ එහෙමනම් ඉතින් දැන් ඔබතුමිය ඔය කියන එක මම නම කියන්නේ කියන කෙනා මේ උසාවිය ප්‍රොසීඩින් එක, එහෙම නැත්නම් ඒකට කියන්නේ මොකද සහතික පිටපත මාධ්‍යයට ඉදිරිපත් කරා හැම රුපියල් මිලියන 900ක් ගන්න. එහෙම කරන්න පුළුවන්, මම නීතිඥයෙක්නේ. නමුත් ඊට වැඩි හංගන්න බැරි දේවල් තියෙනවා. අපි ගවත් ගොඩක් දේවල් තියෙනවානේ. මිලියන 900 නෙමෙයි, ලක්ෂ 900. ඔව්, මිලියන ඒක වැරදුනා මට. ලක්ෂ 900. අපිට මොහොතක් ලබා දෙන්න ඇමතිතුමිය. හරි නෑ දැන් නෑ මම එහෙම මම කතා කරන්නේ ඔය පුද්ගලයා ගැනවත් මම දන්නේ නැහැ කවුද කියලා. මම අප යහන්ඩ යන්නේ කවුරු හරි ඔය කියන පුද්ගලයා පෙන්වන ප්‍රොසීඩින් එක මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. මට ඇත්තටම මම ගොඩක් වෙලාවට මම මේකයි බැලුවේ. මම අද වැරදිලා ඔගොල්ලෝ දෙල් කඳ තැනට යනවා තව පොඩ්ඩේ. මට එහෙමත් වෙලාවක් අපි සාමාන්‍යයෙන් බොහොම අමාරුවෙන් තමයි මෙහෙම වෙලාවක් හොයාගන්නේ. ඉතින් මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ මේ මඩ දේශපාලනේ නවත්තන්න ඕනේ. මේක මේ මඩ ගහන්නකොට ඉස්සෙල්ලා තමන්ගේ අතේ තමයි තැවරෙන්නේ. අපි ඒකට සූදානම් නැහැ. මොකද මිනිස්සු රටේ ජනතාව මේ අපිට ලොකු චෝදනාවක් තියනවා දැන්. මොකද මෙහෙම මේගොල්ලෝ කරන්නේ, මේ කෑ ගැහිලා තියෙන්නේ මහ ලොකෝට යහපාලනය හදනවා එක්ක හොරු අල්ලනවා කියව ඒක කරන්න නැති ඉඳ කියලා. අද මේගොල්ලෝ කටේ හයි ඇවිල්ලා තියෙන එක නිසා කියලා. අපිට තියෙන ප්‍රශ්නේ තේක. ඒකෙන් තමයි අපි ගිය සුමානේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරේ. ගරු ජනාධිපතිතුමාට
කරුණා කරලා මේකට විශේෂ කොමිෂන් සභාවක් හරිපත් කරලා මේ මේ ටික ඉවරයක් කරලා විශේෂ අධිකරණයකට යෝජනාවක් හැබැයි ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ. නෑ එහෙම එකක් නෑ. අපි එක සාකච්ඡා එදා ජනාධිපතිතුමා පොඩ්ඩක් ඉක්මනින් ගියා එතුමට අර පිටරට අගමැතිවරයෙක් හිටපු නිසා. එතුමා කිව්වේ නැද්ද මේක මේ කැබිනට් මණ්ඩලයෙන් ආවම මේක දේශපාලන යෝජනාවක් වෙන්න පුළුවන් කියලා? නෑ එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නැහැ. ඉතින් අපි ඔක්කොගෙම සාමූහික ඉල්ලීමක්නේ. ඒකේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු හැම මේ කැබිනට් අමතිවරයෙක්ම අසම් කරා. හොඳයි. 1994 අංක 4 කියන පනත ප්‍රකාරව විදේශ සේවයට යද්දී ලියාපදිංචිය අනිවාර්යයි අමතිතුමිය. නියෝජිත ගාස්තුව කීයද මේ ලියාපදිංචියේදී? ඒ කියන්නේ දැන් ලියාපදිංචි ගාස්තුව කීයද? ඔව් දැන් 17000ක් විතර. 17608ක් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒකෙන් ඒජන්සියට 100ට කීයක් හම්බ වෙනවද? 70ක්. දැන් මේ 170 ඒජන්සියක් මාර්ගෙන් ගියේ නැත්තම් ඍජුවම දැන් උදාහරණයක් විදිහට මම විදේශීය ශ්‍රමිකයෙක් විදිහට යනවා නම් ඒජන්සියක් මාර්ගෙන් යන්නේ නැත්තම් මම ඍජුවම ගියොත් මේ 17608ම ලැබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට රජයට. ඔව්. මෙහෙම තියෙද්දී අමාත්‍යංශයේ විසින් යම්කිසි නියෝගයක් දීලා තියෙනවද? ඔබතුමිය මම වැරදි නම් නිවැරදි කරන්න. යම්කිසි පෞද්ගලික ආයතන දෙකක් මාර්ගයෙන් පෞද්ගලික ඒජන්සි දෙකක් මාර්ගයෙන් මේ ඍජුව ගමන් කරන ශ්‍රමිකයන් ලියාපදිංචි වෙන්නට ඕනේ කියලා. ඒ කියන්නේ මොකක්ද? නෑ දැන් පුද්ගලයෙක්ට ඕන නම් ඒජන්සි එකක් මාර්ගයෙන් විදේශගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අන්තර්ජාලයෙන් හරි කොහෙන් හරි රැකියා බාර්තුවක් හොයාගෙන ඍජුව විදේශගත වෙන්නටත් පුළුවන් නේ. ඔව්. එතකොට ඒජන්සියක් මාර්ගයෙන් ලියාපදිංචි වුණොත් 17608න් 70%ක මුදලක් ඒජන්සියට යනවා. ඔව්. ඒජන්සියක් මාර්ගයෙන් ගියේ නැත්නම් මේ සම්පූර්ණ මුදලම ලැබෙන්නේ රජයට. ඔව්. රජයට නෙමෙයි විදේශ සේවා නියුක්ති කාර්යංශයට. රජයට දෙන්නේ නැහැ අපි. ඔව් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබෙනවා. ඔබතුමීගේ අමාත්‍යංශයේ යම්කිසි නියෝගයක් කරලා තියෙනවද? මම වැරදි නම් ඔබතුමීට නිවැරදි කරන්න අවස්ථාවක් තියෙනවා. එහෙම ඍජුව ගමන් කරන අයත් යම්කිසි පෞද්ගලික ආයතන දෙකක් හරහා ලියාපදිංචි වෙන්නට ඕනේ කියලා. කිසිම තැනක නැහැ. කොහෙවත්ම නැහැ. මොකක් හරි චක්‍රලේඛයක් තියෙනවා නම් පෙන්නන්න ඕම නැහැ. චක්‍රලේඛයක් නෙවෙයි. දැන් ඔබතුමීට මම එකයි කිව්වේ වැරදි නම් නිවැරදි කරන්න පුළුවන් කියලා. ඒක තමයි එහෙම එකක් නැහැ. මම දන්නේ නැහැ මොකක්ද ඔය හරියට කියන්නේ කියලා. එහෙම එකක් නැහැ. යෝක් ස්ට්‍රීට් එකේ තියෙන ආයතන දෙකක් සම්බන්ධයෙන් යෝක් ස්ට්‍රීට් එකේ තියෙන අපේ අමාත්‍යංශය. නැහැ වෙන පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් එහෙම නැහැ. ඔබතුමිය කියන්නේ එහෙම මට අද විදේශගත වෙන්නට අවශ්‍ය නම් ඍජුවම වෙනත් ආයතනයක් නැතුව 17608 කියලා දැන් ගුවන්තොටුපලේ රෙජිස්ටර් වෙලා යන්න පුළුවන්. ගුවන්තොටුපලේදී රෙජිස්ටර් වෙන්න පුළුවන්. ක්වෙට් සිට කතා කරන ඔබතුමාගේ නම කියන්න. හලෝ. ඔව් අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ නම කියන්න. මම රේන් විල්හාන් ක්වෙට් එකේ ඉඳලා කතා කරන්නේ. හොඳයි. මේ දුබායි කතර් රාජ්‍යවල ඒ කියන්නේ මගේ ආයතනේ එහෙ රටේ තියෙනවා මේ ඉන්ෂුරන්ස් සම්බන්ධව මට බලපාන නිසා තමයි මේක අහන්නේ. ඕනක කම්පනියක් මේ සර්කෙන් ගෙන්න ගන්නකොට විශේෂම ක්‍රිමි සර්කෙන් ගෙන්න ගන්නකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝගේ ප්‍රතිලා මේ ඉන්ෂුරන්ස් ඒ කියන්නේ ලක්ෂණ ක්‍රමය ලක්ෂණ ගන්න පුළුවන් කියලා. ඒක සමානින් සම්පූර්ණයෙන්ම වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ගුරුසේකා හිටන් මේ ඒ රටේ ඉන්න මේ ආයතනවල ගිහිල්ලා ඔන්ලයින් ගිහිල්ලා තමයි ගන්න ඕනේ. එතකොට මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් පිරිමි කට්ටියට කිසිම එහෙ තියෙන රටේ ඉන්න මේ කම්පනියක් ඔන්ලයින් ගිහිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැහැ ක්‍රෙඩිට් කාඩ් මාර්ගයෙන් ඉන්ෂුරන්ස් එක ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ලංකාවේ නියෝජිත කියනවා ඕගොල්ලෝ මේ ශ්‍රමිකයන් යමන්ට වුණා ඕගොල්ලෝ ඉන්ෂුරන්ස් එක එහෙ ලබා ගන්නට කියලා. ඒ නිසා මට විකා වකජිවෙන් කියන්න පුළුවන් මේ ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ පිරිමි කට්ටියට විශේෂයෙන්ම ලංකාවේ. අනිත් එක දෙවෙනි එක ජේනු බකුරසේකාවට ඒක ක්‍රෙඩිට් කාඩ් එකම ගාන තමයි ගෙවන්න ඕනේ. කිසිම කෙනෙකුට මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකට යන්නත් බෑ. ඒගොල්ලන් බාර ගන්නෙත් නෑ ඉන්ෂුරන්ස් මේ ගාස්තු.
ඔක්කොම ඔන්ලයින් එක තමයි වෙන්න ඕනේ. ඉතින් ප්‍රධාන හේතුව මේ විදේශ විමුක්ති කාර්යාංශය හෝ රක්ෂණ සංස්ථාව ඒ රටේ විදේශ මේ විදේශ ඒක ෆොරින් මිනිස්ට්‍රි වල කිසිම අනුමතයක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ ඔන්ලයින් එකම මේක ගේම් එක ගෙනියන්නේ කියලා මගේ ඉතාල වගකීමකින් කියනවා. ඒක බලවණි එක. හොඳයි. ඔබතුමීගේ මොකද්ද තියෙන දෙවරි එකක් කියන්න කියන්නු. තාමත් එතුමා දුරකථන මාර්ගයේ රැඳී ඉන්නවද? නිෂ්පාදකතුමා. ආරි ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නෙත් ඉදිරිපත් කරන්න කියලා ඇමතිතුමුන්ගේ කියන්නේ. මේගොල්ලෝ පිරිමි කට්ටිය සම්බන්ධව ඉන්සෝස් එක නැවැත්තුවා. වැඩි ප්‍රතිලාභ හම්බ වෙන තව සමාගම ඉදිරිපත් කරන නිසා කියලා. එහි ඇමතිතුමනේ කොයින්ට් එකද තීරණය කරන්න බැරි. ඒක මගේ දෙවෙනි ප්‍රශ්නය. නෑ දෙවෙනි ප්‍රශ්නය පැහැදිලි නෑ මහත්මයා. මහත්මයා දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි නෑ. හරි පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමී උත්තර දෙන්න දෙවෙනි ප්‍රශ්නේ තමයි. නෑ එතුමා කොහෙද ඩුබායි ඉඳලානේ කතා කරනවායි කිව්වේ. ඉතින් ඔව් ඩුබායි. කොහෙට ඉඳන් නේද? කොහෙට ඉඳන් කතා කරන්නේ? මම දන්නේ නැති කොහොමද කියලා. අපිට තියෙන්නේ අපි ක්‍රියාත්මක කරන විදිය කියන විදිය විතරයි. අපිට ඒගොල්ලෝ ඔන්ලයින් ගන්නවද නැද්ද කියන එක අද ඕනෑම මිනිහෙක් උත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා. ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. ඒගොල්ලෝ එහෙන් ඔන්ලයින් ගන්නවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. නෑ අපිට කුවෙට් ඉඳන් කතා කරයි කියලා සහතික කරන්න පුළුවන්. නෑ කුවෙට් ඉඳන් කතා කරන්න නැති. අපිට යන්කේ ලබා දෙන්න පුළුවන් අපිට. දැන් එතුම කතා කරන්නේ ඩුබායි එක ගැනනේ. එතුම කියනවා ඒක ගන්නේ ඔන්ලයින් කියලා සහතිකෙම කියනවා. හැබැයි අපේ ගිවිසුමේ කොහෙවත් කියලා නෑ ඔන්ලයින් වලින් ගන්න කිසිම හේතුවකට අවසර දීලත් නෑ ඔන්ලයින් එකක් ගැන කතා කරලත් නෑ. අපිට කියලා තියෙන්නේ එහෙ සේවා යෝජකයා හෝ නියෝජිත ආයතනයේ මේක ගන්න ඕනේ. නැදන් ඇමතිතුමේ ගිවිසුමේ තිබ්බට ප්‍රායෝගික තලයේ ඕක වෙනවා නම් ඔබතුමීලා මොකද්ද කරන්නේ ඕක වළක්වන්න? තව ওই විදිහට ශ්‍රමිකයාගෙන් සල්ලි ගන්නවා නම් ක්‍රෙඩිට් කාඩ් වලින් ඒක දැයක දැන් මේ හොයලා බලන්න වෙනවා අපිට. දැන් මේ අනාවරණයත් සමගින් ඔබතුමී හොයනවා. හොයලා බලන්න වෙනවා අනිවාර්යෙන්ම. හැබැයි උනාට ඉතින් අපි මේක දැන් පිරිමි අයට නැවැත්තුවා. කාන්තාවන් නම් කීයටවත් අපි නවත්තන්නෙත් නෑ. දැන් ඇමතිතුමිය අද දිනේදී ආරංචි වෙනවා සෞදි අරාබියට යන ගෘහ සේවිකාවක් වෙනුවෙන් ලබා දෙන ඩොලර් 5000 සේවා ගාස්තු, ඒ කියන්නේ 1,07,000ක් පමණ වෙනවා දල වශයෙන් ගණන් හැදුවාම. මේක ඩොලර් 1,500 දක්වා අඩු කිරීමේ යෝජනාවකට අමාත්‍යංශයේ එකගමුණයි කියලා. ඒක මමත් දැක්ක මේ පත්තරයකත් ගහලා ගිහිනවා තලතන නිසා කෝටි 450ක පාඩුවක් රජයට කියලා. හැබැයි ඉතින් මම කියනවා මේවා දැන් නැතුව පත්තරවල ලියන එක ගැනත් අපි කනගාටු වෙනවා. ඔය ලියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මාධ්‍ය වේදින් හැටියට අපෙන් උත් අහලා බලනවා නම් අපිට ඕවා හරියට නිවැරදිව දෙන්න පුළුවන්. අපි නොයෙකුත් වෙලාවට අපි හැම වෙලාවකම උත්සාහ කරලා තියෙනවා සෞදි අරාබියාවත් එක්ක. මොකද ඔබතුමා දන්නවා සෞදි අරාබියාව සම්පූර්ණයෙන්ම අනිත් මැදපෙරදිග රටවල් වලට වැඩි එහේ නීති රීති චාරිත්‍ර ඔක්කොම වෙනස්. හැමතිස්සෙම කරදරයකට පත්වෙච්ච කාන්තාවක් හරි ඒ වගේ වෙනකොට ඒ හැම ගොඩාක් වෙලාවට එක වෙන්නේ සෞදියේ. ඉතින් අපි නිරන්තරයෙන්ම මේ සෞදිවල තියෙන තත්ත්වය නිකන් හොඳ විදියට හදාගන්න අපි උත්සාහ කරනවා. මේගොල්ලෝ අපිට දැනට දැන් නෙමේ ටික කාලයකට ඉස්සෙල්ලා එක ක්‍රමයක් යෝජනා කරලා තිබුණා. ඒකට කිව්වා මුසානඩ් ක්‍රමය කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එහෙන් කණ්ඩායම් ආවා. අපේ අමාත්‍යංශ මා එක්ක නම් අද වෙනකන් කිසිම සාකච්ඡාවක් කළා නෑ. අමාත්‍යංශ ලේකම්තුමා එක්ක සාකච්ඡා කරා. අපේ විදේශ නියුක්ති කාර්යාංශය අපේ නිලධාරින් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඒ අනුව ඒගොල්ලෝ තීරණයක් අරන් තියෙනවා අර ඩොලර් ගාන 5,000, 6,000 ගෙවපු අයක වෙනුවෙන් මීට පස්සේ මෙහෙන් කාන්ත ගෘහ සේවිකාවක් ගන්නකොට ඒ වෙනුවෙන් නියෝජිත ආයතනයට ගෙවන මුදල 1,560ක් දක්වා කරන්න කියලා. එතකොට මෙහෙ ඉන්නවා සංගමයක් තියෙනවා සෞදි කාඩ් හෝල්ඩර්ස් සොසයිටි කියලා. ඒ කියන්නේ සෞදියට කට්ටිය අරින්න අවසරලත් නියෝජිත ආයතනවල සංගමය. මේකෙදිත් ඒගොල්ලෝ මගෙන් ප්‍රශ්න ඇහුවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ යෝජනා දුන්නා මේකට ඇතුළත් කරන්න කියලා. හැබැයි මේ වෙනකන් කිසිම එකකතාවයකට අපි ගිහිල්ලා නැහැ. අපිට ආරංචියක් තියෙනවා සෞදි මෙහෙ තානාපති කාර්යාලයේ නිලධාරියෙක් විසින් අපේ නියෝජිත ආයතනවල කීප දෙනෙක්ගේ අස්සන් නිකන් බලෙන් වගේ නැත්තම් අපි ඕගොල්ලොන්ට අරින්න දෙන්නේ නැහැ ඒ විදිහට අස්සන් අරන් තිනවා මේකට කැමති කියලා. 200 ගානක් 300 ගානක් ඉන්න තැන 50ක් විතර අස්සන් කරලා තියෙනවලු. ඉතින් මේ සම්බන්ධයෙන් මූලික හරියට කියන්නේ
තීරණයක් ගන්න සාකච්ඡාවක් තියෙන ජනවාරි 8 වෙනිදා. ඒ සඳහා අපේ අමාත්‍යාංශ ලේකම්තුමා සහ කාර්යාංශයේ නිලධාරී මේ සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු කණ්ඩායමක් එකතු වෙනවා. ඔව්. හැබැයි ඒගොල්ලෝ ඒ තීරණයම හිටියොත් මම පැහැදිලිවම කියනවා සෞදියේ කාන්තාවන් යමන එක මම නවත්තනවා. අනිවාර්යයෙන්ම නවත්තනවා. මොකද අපි එච්චරම මේවා වෙන්න අවශ්‍ය නැහැ. අපේ කාන්තාවන් ගිහිලා ගිය ගමන් පාස්පෝර්ට් එක ගන්නවා, ටෙලිෆෝන් එක කතා කරන්න දෙන්නේ නැහැ. කිසිම අයිතියක් අපේ කාන්තාවකට නැහැ. ඒ ඔක්කොම තියාගෙන ඉඳලා මේ විදියට ඒගොල්ලොන්ට අපිට නීති දාන්නෙන්න බෑ. දැන් ඔය ගෘහ සේවයට ගිය කාන්තාවක් කිව්ව පෞද්ගලික අත්දැකීමක් ඇමතිතුමිය. ඔව්. ඇයට තමන්ගේ ආගම, ඒ කියන්නේ බුදුහාමුදුරු අදහන්න සිද්ධ වෙලා තියෙන කොලේක යාට පුළුවන් විදිහට බුදුහාමුදුරන්ව ඇඳගෙන ඒක කාමරේ තියලා වඳින්න. ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේ අයිතිවාසිකම් තමයි සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට හිමි වෙන්නේ. දැන් ඔබතුමා දන්නවාද ඊයේ පෙරේද අපි ගලේ වෙලා මාණික් කරානේ. අර රිසානා නාෆික් වගේම බෙල්ල ගහලා මරන්න තීරණය නිවම වෙච්ච කාන්තාවක්. ඇත්තටම ඒ වගේ දේවල් දැහැට වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒව ගැන අපිව දැනුවත් වුණා. අපි දැන් දැන් ගල් ගහලා මරන්න නියම වෙච්ච කාන්තාවගේ තීන්දුව අප්‍රේල් මාසේ අරගෙන අපිට දැනුවත් වෙන්නේ අපිව අගෝස්තු මාසේ. ඇයි ඒ? ඒ මොකද දැන් එක එක අපිව දැනුවත් කරන්නේ නැහැ නේ ගොල්ලන්ගේ එක එක නීති රීති. ඒ තීරණේ අරන් තිබුණේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක ඒ ක්‍රියාත්මක වෙන පැත්තක්. එතකොට ඒගොල්ල සමහර වෙලාවට අධිකරණයකට යනකොට මේ වගේ දෙයක් වුණාම අපේ තානාපති කාර්යාලයක්වත් දැනුවත් කරන්නේ. මේ වගේ තීන්දුවක් දුන්නා කියලා ඉස්සෙල්ලා ඒගොල්ලෝ දැනුවත් කරන්නේ ඒගොල්ලන්ගේ ඥාතීන්ව. නෑ. ඒගොල්ලන්ගේ රටේ විදේශ අමාත්‍යාංශයට. ඒ විදේශ අමාත්‍යාංශයෙන් තමයි එයා ලාංකික කාන්තාවක් නම් අපේ එකට දැනුවත් කරනවා. මේ ප්‍රොසීඩියර් එක යනකොට මාස දෙක තුනක් යනවා. අපිට ඇත්තටම මම ඡන්දය කරන කාලේ අගෝස්තු මාසයේ අපි ජූලි අගෝස්තු ඡන්දය කරනකොට තමයි මේක දැනුවත් වුණේ. අපි අපිට අපි සැප්තැම්බර් මාසෙ ඉඳලම ක්‍රියාත්මක වුණා. මේක දැනගත්ත ගමන්ම අවශ්‍ය පිල් එක දැම්මා. ඒ කටයුතු කළා අපේ විදේශ ඇමතුමා මංගල සමරේ ඇමතුමා. මම මේ වෙලාව විතරම මේකෙන් මතක් කරනවා. එතුමා පුදුම සහයෝගයක් අපිට ලබා දුන්නා. ඉතින් මේ ඔක්කොම තියාගෙන දැන් බලන්න ඒ වගේ එකක්වත් අයිතියක් නැහැ එතනට ගියාන් පස්සේ. ඉතින් අපි මම නම් බොහොම කැමති පුද්ගලිකව කාන්තාවන් සෞදියට විතරක් නෙමෙයි කාන්තාවන් මේ ගෘහ සේවයට යන එක අඩු වෙනවා නේද? දැන් ඔබතුමිලා විපක්ෂින්න කාලේ කෙලින්ම කිව්වා මේ වහල් සේවයකට යන්නේ මේ කාන්තාවන් හරියට දුක් විඳිනවා, මේ කාන්තාවන්ගෙන් යැපෙන එක රටක් ජාතියක් විදිහට. කවුද එහෙම කිව්වේ? බොහෝ මේ විපක්ෂේ ඉන්නකොට බොහෝ මම නම් කියලා නෑ. බොහෝ නියෝජිතයන් කියලා කියන්න හොඳ නෑ. මොකද ඇත්තටම මේ කාන්තාවන් ඔයක ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් මේ ඒ යන්නේ අපේ රටේ කර කියා ගන්න දෙයක් නැති නිසා ඔය යන කාන්තාවන්ගේ 60%ක් විතරම යන්නේ ඇත්තටම හිතට එකගම නෙමෙයි. නේද? දැන් ඔබතුමියලා ඔබතුමිය පෞද්ගලිකව නෙවෙයි පොදු අදහස වුණේ මේ නුපුහුණු ගෘහ සේවිකාවන් යනවා වෙනුවට පුහුණු ශ්‍රමිකයන් වෘත්තිකයන් අපි ඒක පටන් අරන් තියෙනවා. මොකද්ද දැන් ඒක මොන தத்துவද තියෙන්නේ එමෙතුතුමිය? දැන් தத்துவ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. මේ මාස 6න් අවුරුද්දෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දැන් පියවරෙන් පියවර අපි ඇවිල්ලා අපි අනිවාර්ය කරලා තියෙනවා දවස් 40 පුහුණුව. එතකොට දැන් මම හැම පුහුණු මධ්‍යස්ථානයකම ඉංග්‍රීසි උගන්වන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි තාම පොඩ පොඩ රෙජිස්ටර් වෙන්නේ. සමහර 2018 මං කියනවා අපේ පුහුණු ශ්‍රමිකයෝ හැටියට අපේ පුහුණුවේ සර්ටිෆිකේට් එක තියෙනවා නම් තමයි යන්න දෙන්නේ. එතකොට අපි ඒ විදියට අපි වෙන මාකට් හොයනවා. දැන් ඇත්තටම මං කනගාටු වුණා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සමහර වෙලාවට අපිට තියෙන මාකට් නැති කරන් අපේම හට්ටිය වැඩ කරනවා. දැන් කොරියාවේ අපිට බොහොම ඉතාම ලොකු අවස්ථාවක් ලැබුණා. මේ අවුරුද්දේ විශාල ප්‍රමාණයක් අපිට යන්න පුළුවන් වුණා. පහුගිය දවස්වල ඒකාබද්ධ විපක්ෂයයි කියලා උද්ඝෝෂණ පටන් අරගෙන මෙහි ආබාධිත සෙබළුන්ට ගැහුවා කියලා එහෙ උද්ඝෝෂණ කරන්න. තව නොයෙකුත් බොරු ඒවා හදලා මේ ආණ්ඩුවට විරුද්ධව කරන දේවල් 100ක් 200ක් එකතු වෙලා එහෙ ඒවා කරන්න පටන් අරන් තියෙනවා. දැන් අපිට කොරියානු ආණ්ඩුවෙන් අපව දැනුවත් කරලා තියෙනවා මේ ගැන වහම සාකච්ඡාවක් ඕනේ. මොකද මේ රටට ශ්‍රමිකයෝ රටවල් 16කින් එනවා. මේ රටවල් 16 මම අපි යනකොට මම ගිය අවුරුදු එකපාරක් ගියා. මේ අවුරුදු විදේශ කටයුතු ඇමතුමත් එක්ක ගියා. ඇත්තටම ඉතාම හොඳ තත්ත්වයක් අපේ ලාංකික ශ්‍රමිකයෝ ගැන තිබුණා. සමහර කර්මාන්ත ශාලාවල ගන්න අපේ අය විතරයි. සමහර අය ගිහිල්ලා ඒගොල්ලෝ කාලි ඉවරලා ආපුවම නැවත විභාගය කරලා ආයි ඒ අයම ගෙන්න ගන්නවා. එහෙම තියෙද්දිත් මේ නොයෙකුත් දේවල් කියලා ඊට පස්සේ
දැන් මේ තත්ත්වයට ආපහු පත් වෙලා තියෙනවා. ඉතින් මට පොඩි බයක් තියෙනවා. ඉතින් අපිත් බලන්නේ අලුත් මාකට් හොයා ගන්න. දැන් ඊශ්‍රායලයේ අපේ මාකට් එක නැති වෙලා තිබ්බා. 2014 ගිය අවසානයේට ගිහිලා තිබ්බ 100 ගානක් ඒගොල්ලන්ගෙන් 15ක්ද 20ක්ද දීලා තිබුණා. මේ රටේ තත්ත්වය හොඳ නැහැ. ඒක නිසා දේශපාලන රැකවරණ දෙන්න කියලා. මේ අවුරුද්දේ මං ගිහිල්ලා ඒක හදාගත්තා. මේ වෙනකොට ගිය අගෝස්තු මාසේ ගියේ. මේ වෙනකොට අපිට අරින්න පුළුවන් වෙලා තියෙනවා 500ක් 600ක් විතර. ඉතින් මේ හොඳ රටවල් මේ අපේ ශ්‍රමිකයින්ට නිදහසේ ඉන්න පුළුවන් රට අපි මේව හොයනවා. ඉතින් මෙහෙම හොයන්නේ අපි අර මාකට් වලට වුණත් අපි පුහුණු ශ්‍රමිකයෝ දැන් අර හැම එකක්ම කරගෙන යනවා වගේ කාන්තාවන් හැටියට අපි ගොඩක් බලනවා සාත්තු සේවිකා. දැන් අපිට ඇමරිකාවට අරින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක වෙනම පුහුණුවක් හැටියට යනවා. අපි සයිප්‍රස් එකට ගිහිල්ලා කතා කරා. අපි බලන්නේ මේවා කරන්න. ඉතින් අපි ඒක හින්දා තමයි මේ අභියෝගය අපි බාර ගන්නවා. සෞදි අරාබියාව තීරණය කරොත් අපේ රටේ ඒක ගෘහ සේවිකාවක් දෙනකොට අපේ නියෝජිත ආයතනයකට 1560යි දෙන්නේ කියලා මම නියෝජිත ආයතනට වලටත් දැනුවත් කරනවා. තරහ වෙන්න එපා. මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේ මට්ටමකට අපිට යන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ තර්කය තමයි අපි අවම වැටුප $300 දාපු එක. $300ක් ගෙවනවා නම් මෙහෙට දෙන මුදල ඒගොල්ලෝ අඩු කරනවා කියලා. වැටුපේ ක්‍රියාත්මක කරන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මේවා ගොඩක් ඒවා තියෙනවා. අපි පුහුණුවට නියෝජිත ආයතන ඒජන්සිය සල්ලි ගෙවන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගෙවන්න ඕනේ. එයා ටිකට් එක අරන් දෙන්න ඕනේ. වෙන වෙන නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් ඒවට ඒ මිනිසුන්ට අවම වශයෙන් $300,000ක්වත් අවශ්‍යයි. ඒ තත්ත්වයට ඒගොල්ලෝ එකගුණේ නැත්තම් සෞදි අරේබියාවට යවන එක අපි නවත්තා. ඉතින් බොරු ප්‍රචාර මේ මාධ්‍ය හරහා නොයෙකුත් දෙනවා. ඇත්තටම අපේ අමාත්‍ය ලේකම්තුමා කොහෙවත් මේ එකක වෙලා නැහැ. දැන් ඇමතිතුමිය සමාජ විද්‍යාඥයන් දක්වන අදහසක් තමයි මේ කාන්තාවන් විදේශ රැකියාවලට යන නිසා බොහෝ අර්බුද පවුල් සංස්ථාව තුළ ඇති වෙනවා කියලා. ඔවුන් විකල්පයක් විදිහට යෝජනා කරන්නේ පිරිමින් විදේශ රැකියාව සඳහා යවන්නට. අමාත්‍යංශයට වැඩපිළිවෙලක් තියෙනවද මේ සම්බන්ධයෙන්? එහෙමත් තියෙනවා. ඒකින්ද තමයි ඊශ්‍රායලයේ තනිකර පිරිමි අපි අරින්නේ. අපි ගොඩක් බලනවා දැන් කොරියාවට 185ක් විතර යන්නේ පිරිමි. ඉතින් දැන් අපි සීෂෙල්ස් එක කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ අපි ජපානයට බලාපොරොත්තු වෙනවා. තාම ජපානයට යවන්නේ නැහැ. නමුත් ජපානයට අරනවා කියලා නොයෙකුත් දෙනා බොරු පංචාසහගත විදියට මිනිසුන්ගේ සල්ලි එකතු කරනවා. ඒවා අපි හැමතිස්සෙම ඒවා උත්සාහ කරනවා. අපි මැලේසියාව එක්ක පටන් ගත්තා. හැබැයි මැලේසියාවේ පොඩි මේ දවස්වල මුදල් වල අගේ අඩුවීමක් නිසා එතන වැටුප අඩුවීමක් වෙලා තියෙනවා. අපි ඔයා කියන එක මම ගොඩක් එකඟ වෙනවා. ඇත්තටම ඔබතුමිය මං කියන දේ වලින් එකම දෙයකට හරි එකඟ වුණා බොහොම ස්තුතියි. ඔව් කියන්නේ මම. එහෙම කියන්න එපා. කියන්නේ මම. ධන්නවාද මං අර නිවැරදි කරේ. මේ අපේ ජනාධිපතිතුමා මං හිතන්නේ මේ රටේ ඉතිහාසයේ මැතිවරණයක විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ගොඩාක් ඒව පොරොන්දු වුණානේ. විශ්‍රාම වැටුප් පොරොන්දු වුණා, අරවා පොරොන්දු වුණා, මේ වුණා, එකක්වත් කරේ නැහැ. හැබැයි මම සන්තෝෂෙන් කියනවා අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි තමයි ඉස්සෙල්ලා මැතිවරණ ප්‍රකාශනයක විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් වැඩපිළිවෙලක් යෝජනා කරේ. ඒකේ පළවෙනි එක විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල් වල සුබ සාධනය. ඒ සඳහා වැඩපිළිවෙලක් අපි ඇති කරනවා කියන එක මට මේ 2016 ජනවාරි 8 වෙනිදා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒක ක්‍රියාත්මක කරන්න දත් එක් ක්‍රස් කරනකොට මොකද අපේ ලොකු ජාලයක් තියෙනවා. සමහර අයට පේන්නේ නැහැ. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපේ ඉන්න සංවර්ධන පයිදාරී නිලධාරීන් 3 දෙනෙක්. ඒ අය 1180 ගණක් ඉන්නවා. ඒ අය වැඩක් තිබුණ නෑ මීට ඉස්සෙල්. අපි ඒගොල්ලොන්ට සම්පූර්ණයෙන්ම මේ පවුල් බෙදලා දීලා ඒගොල්ලොන්ගේ සුබ සාධන ඒගොල්ලන්ගේ කටයුතු සම්බන්ධයෙන් අපි හොයන්න කියලා කියන්නේ එහෙම වැඩපිළිවෙලක් අපේ අමාත්‍යංශ ලේකම්තුමායටත් අපි පටන් ගත්තා. එතකොට දැන් ඒ පවුල්වල සුබ සාධනය වෙනකොට අපි විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්නේ ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය. පොඩි දරුවෝ ඉන්නවා නම්. ඉතින් සමහර අය අම්මා යනවා, තාත්තා වැඩට යනවා, අවුරුදු 12 ළමයා නංගී මල්ලී බලාගන්න නැති නිසා ගෙදරට වෙලා ඉන්නවා. අධ්‍යාපනය සම්පූර්ණේ නැතිලා තියෙනවා. ඉතින් අපි මේ වැඩපිළිවෙල හැමිට කරගෙන යනවා. දෙවැනි එක අපි මේ අවුරුද්දේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප කැබිනට් අනුමැතිය ලැබුණා. සේරම ක්‍රියාත්මක කරනවා. මුදල් ලැබි අපි හොයාගෙන තියෙනවා. තව පොඩි ගැටලුවක් තියෙන එක නීති කෙටුම්පත් අංශේ පනත අපිට ඇවිල්ලා අපි පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරනවා. ඒතොර අපි මේ කරුණු දෙකක් දැන් ජනාධිපතිතුමාගමතුමත් එදා මැතිවරණ පොරොන්දුව දීපු එක අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ පැත්ත කවුරු කතා කරන්නේ? විශ්‍රාම වැටුපෙනු ගානක් ගහයි දන්නේ තලතතු කෝරල කියලා කට්ටිය කියයි පස්සේ. මට විරාමයකට යන්නට පෙර ඉතාමත් කෙටි ප්‍රශ්නයක් දැනගන්නට ඕනේ. ඔය විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව ගොඩක් කතා කරේ රංජන් රාමනායක ඇමතිතුමා.
දැන් මේ දවස්වල එතුමා කතා කරන්නේ නැද්ද? ඔබතුමී විතරද කතා කරන්නේ? මේ මෙහෙම එතුමටයි මටයි දෙන්නෙක්ට කතා කරන්න බෑනේ. නෑ ඉතින් මං ඉන්න ඕනේ නෑනේ. මේක එතුමට බාර දීලා මං ඉන්නා. නව විදේශ රැකියාව වෙළඳපොළක් පිළිබඳව ඔබතුමිය සුබ සිහින දක්වනවා. ඔය අතර තමයි රජය එක්කා ගිවිසුම අස්සම් කරන්න යන්නේ. අපේ තියෙන රැකියාව වෙළඳපොළත් නැති වෙයි නේද එමෙතුතුමි? එක්කා ගිවිසුම අස්සම් කරන එක නම් ඉතින් කරන්න වෙයි ඉස්සරහට. ඇයි? නෑ දැන් මම මගේ මම මේ දේශපාලනයෙන් පැත්තක තියන්නකෝ. අපිට තියෙන්නේ අපි ඉන්නේ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨේ. අපිට වතු එහෙම තියෙන්නේ. හද නැහැ මිනිස්සු වැඩ කරන්න. තේ කර්මාන්තයට තදේටම බලපාලා තියෙනවා. රබර් කර්මාන්තයට එහෙමයි. කෘෂිකර්මික රටක් හැටියට අපිට ඉදිරියට යනකොට ලොකු දැවැන්ත ප්‍රශ්නයකට ඒක වතු සමාගම් වලට එහෙම පුදුම විදියට බලපාලා තිනවා. අද ඒ වැය වැඩ කරපු අය ඒ වැය හිටපු ඒ කොටස දැන් වෙනස් වෙලානේ තියෙන්නේ. ඒ හැම කෙනෙක්ම ගොඩක් අය ත්‍රිවිල් එකක් කළනවා. ගොඩක් අයක මේ හෝටලයකට වැඩට යනවා. එහෙම එන්න පුළුවන්නේ. ඒ නිසා එහෙම හරි යම් කිසි මට්ටමකට එක්කා කිවිසුම අස්සම් කරත් නැතත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට අවම වැටුප රුපියල් 40,000 කරන එක තමයි අපේ අගමැතිතුමාගේ බලාපොරොත්තු. අවම වැටුප ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට. ඉතින් මේ එතකොට ඔක්කොම හාම්පුත්තු 40,000ට අඩු ඉන්දිය ශ්‍රමිකයන්ව සේවයට කැඳවයි නේද? එහෙමත් වෙයි නේද? නැත්තම් ඉතින් අපේ අයටත් අපේ මිනිසුන්ටත් ඇගීමක් තියෙන්න එපායි. දැන් වතු කරේ පොඩ පොඩ දැන් වැඩි වෙලා තියෙනවානේ. දැන් වැඩි වුණා. සමහර අය ඉන්නවා 75,000 පඩි ගන්න අයත් ඉන්නවා ඒ ශ්‍රේෂ්ඨ වැඩ කරනකොට. ඇත්තටම කියනවා නම් වතු කරේ තමයි ලොකු ප්‍රශ්න තියෙන්නේ. දැන් ඔබතුමිය වතු හිමි කාන්තාවක් විදියට ඔහම කිය ඔහම හිතනවා වෙන්න පුළුවන්. මම රක්ෂණ හිමි. එමෙතුමිය? රක්ෂණ හිමි. අලුත් ටයිටල් එක ඔබතුමියනේ. කොහොමද මේ දැන් වතු නැති අපි වගේ අයට හිතෙන්නේ ඕක වෘත්තීය වේදීන්ට අත තියන්න ගියොත් එක්කාගේ විසුම තුළින් වෛද්‍යවරුන් ආවොත් මෙතන දන්ත වෛද්‍යවරුන් ඇවිල්ලා දත් ගලවන්න ගත්තොත් වෙන වෙන වෘත්තීන් වලට ගියොත් අපේ මේ කැමරා ශිල්පීන් වෙනුවට අපි මෙහෙමයි සංකල්පය මට තේරෙනවා කියන එක අපි ඒව උපකල්පනය කරන්න හොඳ නැහැ. මොකද එහෙම ගිවිසුමක් මගේ රස්සාව නම් කරන්න හම්බෙන්නේ නැහැ ඉන්දියානු ජාතිකයට සිංහල කතා කරන්න බැරි නිසා. ඔව් නෑ එහෙමයි වෙන්නේ නෑ. ඔව් නමුත් යම් කිසි කොන්දේසි යටතේ ගේන්න පුළුවන් ශ්‍රේෂ්ඨ හඳුරගෙන ඒ අයට සැකියා කරන්න පුළුවන්. මොකද දැන් අද බලන්නකො සයිට් එකක චීන කට්ටිය කොච්චර වැඩ කරනවද කියලා. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක චීන කට්ටිය දැන් කවුද පහුගිය කාලේ ඇවිල්ලා අපේ ශ්‍රමිකයෝද වැඩ කරේ හම්බන්තොට වරයි? ඔව් ඒ ව්‍යාපෘති වුණා මේ කට්ටිය යනවා නේද? යනවා. මේකත් යනවා ඉතින්. ඒගොල්ලෝ මෙහෙ ඉන්නේ නැහැ. මං ඔබට මං නිකන් දැනගන්න පොඩි හොඳ පොඩි කාරණයක් කියන්න. ඊයේ පෙරේද අපේ කාන්තාවක් කමන්නද කිව්වා. කියන්නේ වවුනියාවේ කාන්තාවක්. එයා ඉපදිලා තියෙන්නේ 81. මට අක්ගාර කියනනම් 85 අවුරුදු 4දී යාගේ අර ප්‍රශ්න ඇති වුණාම යාගේ ආච්චිත් එක්ක ඉන්දියාවට පැනලා ගිහිල්ලා. ඊට පස්සේ මෙයා එහෙදි ඒ හිටපු කඳ උරේම ශ්‍රී ලාංකික තරුණෙක් අසාද බැඳගෙන දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මේගොල්ලොන්ට ආර්ථික දුෂ්කරතා හින්දා මෙයා ලාංකික පාස්පෝර්ට් එකක් තියාගෙන මෙහාට ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මෙහෙ ඒජන්සි එකට සම්බන්ධ වෙලා හොර පාස්පෝර්ට් එකක් හදාගෙන මුස්ලිම් නමකින් සෞදියට වැඩ කරන්න ගිහිල්ලා තියෙනවා. 2004 ඉඳන් 2014 වෙනකන් එකම ගෙදර වැඩ කරලා තියෙනවා. අන්තිමට මෙයාට පඩිත් නෑ, මොකුත් නෑ, මෙයාට වෙන භාෂාවල් තේරෙන්නේ නෑ. සෞදි භාෂාවයි දෙමළ භාෂාවයි විතරයි. මෙයා ගෙදරින් පැනනවා. පැනලා වෙන ගෙදරට ගියා. එයාට ඒත් කරන්න බැරුණා. ඊට පස්සේ අපේ තාපති කාර්යාලයට ආවා. දැන් මෙයාගේ කිසිම ડોකියුමන්ට් එකක් එහෙම මුකුත් නැහැ. මෙයා පදිංචියක් අනම් මනම් මුකුත් නැහැ. පර අපේ නිලධාරීගේ මැදිහත් වීමේ එයා වැඩ කරපු මේ ස්වාමියාගෙන් එයාට හිමි එයාගේ තත් විතාම අඩු පඩියකට සෞදි රියල් 45,000ක මුදලක් අරගෙන ඒ කාන්තාව ලංකාවට එව්වා. ලංකාවට එව්වේ අර පිටු දෙකේ පාස්පෝර්ට් එකේ අර මෙහාට ගෙන්න ගන්න විතරක්. ඊසේ නඟදී අර සල්ලි ටික දෙන්න අපිට ඒ සල්ලි ගිණුමකට දාන්න බෑ. එතුමියට උපැන්න සහතිකයක් නෑ. එතුමියට මොකද්ද මේ පාස්පෝර්ට් එකක් නෑ, අයිඩෙන්ටි එකක් නෑ, මොකුත් නෑ. බැංකු ගිණුමක් අරින්න බෑ. ඉතින් මේ මුදල් දෙන්න අපි විදේශ සේවා නිවෘත්ති කාර්යාලයෙන් ලාපම මම මට එයාට දෙම් සිංහල බෑ. මං එයාගෙන් ඇහුවේ ඔයාට මොකද්ද අපින් කෙරෙන්න ඕනේ? මට යන්න ඕනේ ඉන්දියාවට කිව්වා.
මංහ ඇයි යන්නේ මං කැමති හෙන්න මගේ හස්බන්ඩ් ළමයි දෙන්න අයිය මමවට පොඩි දෙයක් කිව්වා. එහෙ ගිහිල්ලා අවුරුදු 10කට පස්සේ දැන් අපි මැදිහත් වෙලා ශ්‍රී ලාංකික කෙනෙක් හැටියට මෙහාට ගෙන්නුවා. ඒ ඔක්කොම කරයන් පස්සේ මේ දැන් ඉතින් යාට අමුතුවෙන්ම අපිට සිද්ධ වෙලා තියෙනවා ආගමන විගමන පාරකටමත් එක්ක කතා කරලා මෙයාට ෆුඩ් પાස්පෝට් එකක් හරියන් දීලා මෙහෙන් දිවවුණියා දිසාපත්තුමා කියලා තියෙනවා පුළුවන් නම් උපැන්නේ හොයන්න බලන්න කියලා. ගේ අම්මා තාත්තා මැරිලා ඒකට කවුරුත් නැහැ. ඉතින් ඒ වගේ තමයි කොයි ගිවිසුමෙන් මෙහෙට කවුරු ආවත් ආපහු යනවා. ඒක නවත්තන්න බෑ. කොන්දේසියක් තියෙනවා. ඒක ඒ විදිහට යන්න තමයි ගෙන්න ගන්න කාලෙකට. දැන් අපි අපේ විදේශගත ශ්‍රමිකයෝ යන්නේ සෞදියට. එහෙට මේ පිටරටට යන්නේ. එහෙ දෙන්නේ නැහනේ කොච්චර පැන්නත් එහෙ දෙන්නේ නැහනේ පුරවැසිභාවය. ඒගොල්ලෝ එන්න එපා. ඉතින් එහෙම දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් එහෙම ඉච්චර අපි මේකේ යකෙක් මවන්න ඕනේ නැහැ. විවස්ථායක මැව්වා. දැන් top 10 යකෙක් මවනවා. දැන් අනිත් මවනවා. ඒවා මවලා වැඩක් නැහැ. මේ ගමන හරියට යනවා. දැන් චීනේ වගේ නෙවෙයි ඇමතිතුමිය දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා પાස්පෝර්ට් එක නැති වුණොත් එහෙම මේ ජනතාව එක්ක mix වුණොත් හොයන්න අමාරුයි නේද? නැහැ ඉතින් ඒකට හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් චීන ඒ කියලත් වෙනසක් නැහැ. ඉතින් චීනේ පවුල් වෙච්ච අයත් මෙහි ඉන්නවනේ. දැන් රැකියා දසලක්ෂයක් පිළිබඳව අගමැතිතුමා මැතිවරණයට පෙර ආතුවත් කතා කරා, ඉන්න අනතුරුවත් කතා කරා. එහෙම තියෙන වටපිටාවත් තුළ තියෙන රැකියාව ආරක්ෂා කරගන්නටත් උද්ඝෝෂණ කරන්නට සිදුවෙන අවස්ථා අපි පහුගිය දවස්වල දැක්කා, විශේෂයෙන්ම මාගම්පුර වරාය ආශ්‍රිතව. ඔබතුමිය මොකද හිතන්නේ මේ? මට නම් ඉතින් හිතන්නේ ඔය ඔක්කොම එකම කතාවක සිද්ධීන් පමණයි. මොකද මේ විපක්ෂය සෙල්ලම් කරන්නේ මේ රටේ මිනිසුන්ගේ අනාගතයත් එක්ක. අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අර ඩෙමරේජ් ක්ලේම් කරලා තිනවා ඩොලර් ලක්ෂ 4ක්. කවුද ඕක ගෙවන්නේ? වරාය අධිකාරී ලාභ ලබන ආයතනයක්ද? මොකක්ද දැන් මේ බොහොම අමාරුවෙන් මේ ණය ගොඩකින් බේරගන්න පොඩි උත්සාහයක් ගන්නවා. මේක බදු දීලා හරි ඒක දුවලා එතකොට අපිට මොකද චීනයට මාග වරාය උස්සගෙන යන්නේ නැහනේ. කොහොමාරි කළා මේකේ ණය ටික ගෙවලා මේක නිදහස් කරගන්න. හැබැයි මුදලින් ණය ගවන්නේ නැහැ නේ එමෙතුතුමේ? මොකෙන්ද? ඒ චීනයට ලබා දුන්න බදි දුන්න මුදලෙන් ඒ ණය ගවන්නේ නැහැ. ණය කැපෙනවා. ගෙවන්නේ නැහැ. ගෙවන්න දෙයක් නැහැ නේ. කැපෙනවා. ගත්ත ණය ඒක බද්දෙන් කැපෙනවා. හොඳයි හොඳයි. මගේ අවසාන ප්‍රශ්නය ඔබතුමියගේ. අපි හිතමු අනාගතයේදී කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා. අපි උපකල්පනය කරමු. ඔබතුමිය ප්‍රාර්ථනා කරනවාද නැවත වරක් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරය ලැබේවා කියලා? එහෙම නැත්නම් ඔබතුමිය හිතනවාද මේක ඕනේ නැහැ මට දැන් වෙන එකක් ලැබෙන්න ඕනේ කියලා? නෑ මම වැඩපිළිවෙලක් එක්ක මේ අමාත්‍යංශ ඉස්සරහට යනවා. මම ඇවිල්ලා එහෙම මේ මට අහම්බෙන් ආපු ගමනක් මගේ තියෙන්නේ. මම මේ ලොකු දේශපාලන ගමනකින් ඇවිල්ලා මෙහෙම වෙලා මගේ අයියා හින්දා මම මෙතනට ආවේ. මොකද දැන් මේ ක්‍රමය තුළ කවුරු දේශපාලනේ කායකහරි කරොත් ඒ විශේෂයෙන්ම ගාමිණී අතුකෝරල චරිත වගේවත් එක්ක දැවැන්ත පිරිසක් පිටිපස්සෙන් ඉන්නවා හිටියා. ඒ අයගේ අනාගතය වෙනුවෙන් මම ආපු ගමන තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හෙට ඇමතිකම එපා ගෙදර ඉන්න කිව්වොත් ඒකත් මම කරනවා. හොඳයි. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල මැතිනියට අද දිනේදී අපේ ඇරීම පිළිගෙන 360ට සහභාගී වුණා. ඔබතුමිට ආයුබෝවන්. අපි සුපුරුදු විදියට ලබන සතියේත් හමුවෙමු 360. ආයුබෝවන්.